මේ ලිපි පෙළ බලංගොඩ ශ්‍රී දම්මානන්ද පිරුවෙන විසින් පවත්වාගෙන ගිය ධර්ම විජය පත්්‍රයේ එදදා ස්නම්සය පණස් පහ වර්ෂය වෙලුම් කීපයකින් තෝරා ගන්නා ලදී. එම ලිපිවල තුනහත්තර ලිපි අස්ථානගත වී ඇති අතර පස් වුන ලිපිය කොටසක් ද අස්ථාන ගත වී ඇත. එදා සම්සි අසූ දෙකේ, අටවැනි මස අටවනි දින රිවිරැස පුවත්පතින් උපටාගත් ලිපියද සංගරුවන පිළිබඳව ගිහිියන්ගේ ආකාල්ප සැකසීමටත් සංගයා වහන්සේටම උපදෙස්තීමටත් ලියවුණු බැවින් මෙහි ඇතුළත් කරනලදී මිෂ්නාරි අධ්‍යාපනයෙන් මනස කුරවලු කරගත් ලාංකිික උගතුන් විසින් සිංහලකමත් බෞද්ධකමත් විශේෂයෙන් එය රැකීමට උපස්තම්භක වූ මහා සංගරත්නයත් විවේචනයට ලක්කිරීම හා රජේ වරප ප්‍රසාදලත් ඒ පන්තිය අහිංසක සාමාන්‍ය ජනයා විසින් අනුගමනය කරනු ලැබීමෙන් වන හානිිය වලකුණු සඳහා කරුණු පෙන්වා දීමට නාහිමියෝ මේ ලිපි පෙළලියූහ. ඉංග්‍රීසිීන්ගේ නිර්මාණයක් වූ ලංකා ආ්ඩුව මගින් මෙතරම්වත් ආරක්ෂාවක් සිංහලයාට හා බුද්ධාගමට ලැබුණේ නොබියව අදහස් පල කළ මෙවැනි වීරවරයන් නිසාය සියලු ආගම් වලට හා ජාතීන්ට සියල්ලන් විසින්ම ගරු කරනතාක් මේ ගැටලු විසදිය නොහැකිය එහෙත් එවැන්නක් අපට බලාපොරොත්තු විය හැකිද සංස්කාර්ක ධර්ම විජය පුවත් ලිපි පළමුවන ලිපිය සංගරුවන. බුද්ධරත්නය ධර්මරත්නය සංගරත්නය යන මේ වස්තුතුන, සත්වයන්ට මෙලව පරලොව යහපතහා, නිවන්සුවයද ලබාගැනීමට උපකාරවන මහත්වූ පිහිට තුනකි. ඒ රත්නත්‍රයේ පිහිට ලබන පින්වතාම නියම බෞද්ධයාය. ගේ වනාහි මිනිසාට අව්වෙන් වැස්සිෙන් පින්න්නේෙන් සුලගින් සොරුන්ගෙන් සතුරන්ගෙන් වන්නා වූ කරදරවලින් මිදී සුවසේ විසීමට ඇත්තා වූ මහත්වූ පිහිටකි. එහෙත් මිනිසා ගේය භජනය නොකොට ගයින් බැහැරව වෙසමින් ගේ මාගේ පිහිට ගේ මට පිහිට බේවායයි කොතෙක් කිව්වත් ඔහුට ගේයින් පිහිටක්නො ලැබෙයි. එමෙන් මිනිසා රත්නාත්‍රය භජනය නොකර ත්ත්‍රයෙන් බැහරුව වෙසමින් බුද්ධන් සරණං ගච්ඡාමී යනාදීෙන් මට රත් මට රත්නත්‍රය පිහිට වේවා අයයි කොතෙක් කිව්වද එයින් රත්නාාත්‍රයෙන් පිහිටටක්්නො ලැබයි එය නිෂ්පල වැඩකි. රත්නාත්‍රයේ පිහිට ලබන්නට නම් රත්නාත්‍රය භජනය කළයුතුය රත්නත්‍රය නුදු නිසාට ලඟින්ම පිහිටවන රත්නය සංඝරත්නයයි. රජකනුකුගෙන් පිහිටක් ලබනු කැමති තැනත්තා විසින් පළමුුවෙන් මැති හැමති ආදීර් රජුන්ට පහල ඉන්නවුන් භජනය කර ඔවුන්ගේ අනුසාරෙන් රජවෙත පැමිණ බලාපොරොත්තුව දෙන වනදය ඉටුකරගත යුතුව ආක්මෙන් රත්නාත්‍රයේ පිහිට ලබනු කැමති පින්මතා විසින් සංගරත්නය ඇසුරුකොට සංගරත්නය අනුසාරයෙන් ඉතිරි රත්නයන්ගේ පිහිටද ලබාගත යුතුය සංගරත්නය ඇසුරු කළ හැකිවීමටද බෞද්ධ ගිහියා සංගරත්නය හැඳන ගත යුතුය සංගරත්නය ගුණ ධතයුතුය මෙකල බොහෝ බෞද්ධයෝ භික්ෂූන් නොහදුනති භික්‍ෂූන්ගේ ගුණ නොදනිති ඇතැම් බෞද්ධයන් භික්‍ෂූන් වහන්සේ හඳුනන්නේ හිස මුඩුකරගෙන කහරෙදි හැඳ පොරවාගත් කෙනෙකු හැටියට පමණකි. ඇතැමුන් හඳුනන්නේ අපේ දාානයත් පාන්සුකෝලයත් ගන්නට ඉන්න කෙනෙකු ලෙසය. ඇතෙමුන් හඳුනන්නේ ලෙහෙසියෙන් ජීවත්පන්නට ක්‍රමයක් සාදාගෙන වෙසෙන්න්නෙකු ලෙසය. ඇතැමුන් හඳුන්වන්නේ අනුන්ගෙන් ලැබෙනදේ කාබී නිකම්ම නිදන කෙනෙකු ලෙසය. ඇතෙමුුන් හඳුන්වන්නේ රටට ජාතියට කිසිම වැඩක් නැති රටට බරක්වන පුද්ගලයකු ලෙසටය. අද ඇතැම් බෞද්ධයන් තවසන් පසු පස දුවන් න්නේත් විනයවර්ධන කාරයන් පස්සේ දුවන් න්නේත් ධික්‍ෂූන් වහන්සේගේ ගුණ නොදනීම නිසාය ෞ් භික්‍ෂූන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් නැත්තේත් භික්‍ෂූන් වහන්සේ වජනය නොකරන්නේත් ඒ නිසාය. මෙසේ ගිහි පැවිදි දෙපක්ෂය ඔවුන නොහදුරන්න තරමට ඇත් වූයේ බෞද්ධ භික්‍ෂූ වහන්සේගේ හෝ ගිහි බෞද්ධයාගේ වරදිින් නොව අන්කරුණකිනි. මෙරට ආක්‍රමණය කළ ඉංග්‍රීසියහු සිංහලයන් ජාතික හැඟීමක් නැතිී ආගමික හැඟීමක් නැති උදාර අදහස් නැති තමන්ගේ ජාතිය පිළිකුල් කරන තමන්ගේ ජාතියට හතුරු තමන්ගේ ආගමට සතුරු යුරෝපයට ගැතිකම් කරන අභිවාධනය කරන පිරිසක් කළ පසු පහසුවෙන්ම තමන් යටතේ තබාගත හැකිවන බව දැන එය සිදුකිරීම සඳහා ක්‍රිස්තියානි පූජකයන් මේ රටට ගොඩ බැස්සූහ භික්ෂූන් වහන්සේ අත තිබූ අධ්‍යාපනය හැරගෙන පාදිලිවරුන්ට එය හිමිකරන ලද්දේය. මිෂනාරයේහු රජය අනුබලය ලබමින් අධ්‍යාපනය තමන් අතට ගෙන එමගින් සිංහල සිරිතවිරිත ඇඳුම් පැළඳුම් පහත්කොට සිතන සිංහලජාතිය සිංහල බස පහත්කොට සිතන ගුරෝපේයට අභිවාදනය කරන සිංහල බසට සිංහල ජාතියට බුද්ධාගමට භික්‍ෂූන් වහන්සේට සතුරු ඉංග්‍රීයේසියෙන් අදිින පලඳ අඳින පලදින කනබොන කතා කරන කළු ඉංග්‍රීසි කාර පිරිිසක් මේ රටේ ඇතිගළහ. රජේ උසස්ම තනතුරුද ඕුනට හිමිකරන ලද්දේය ඒ මගින් සිංහලයන් පෙළමින් බුද්ධාගම මරමින් මහා දනස්කන්ධයක් ද රැස්කරගත්හ භික්‍ෂූන් වහන්සේ ඕවනට කෝලමක් විය ඔවුන්ගේ සහයෙන් ලක්දිව ගම්වලද පාසැල්පිහිටවා සිංහල දරුවන්ට ඒවාට යනලෙස බලකොට පන්සල් අධ්‍යාපනය සහමුලින් නැතිකර දැමූහ භික්‍ෂූන් වහන්සේ තනි වූහ ගිහි පැවිදි සම්බන්ධය එයින් දිනෙන් දිනම නැතිවී ගොස් අන්තිමට ගිහි පැවිදි දෙපක්ෂය ඕවනවුන් නාදුනන අයවූහ. කල්්‍යෑමින් භික්ෂූන් වහන්සේගේෙන් ප්‍රයෝජනයක් නොලබන්නා වූ බෞද්ධයන්ට භික්‍ෂුව එපාාවිය භික්‍ෂුවටද ගිහියා එපාවිය එයින් භික්‍ෂූහු ගිහියා ගැන තැබූ බලාපොරොත්තුව විශ්වාසය හැර දමා තුමූම ධනය සපයා ජීවත්වන්නට පටන් ගත්හ. එයින් භික්‍ෂූ හෝද ශාසනික ප්‍රතිපත්තියෙන් හා දැන වගත්කමින්ද පිරිහෙන්නට වූහ. පිරිහෙත් පිරිහෙත්ම භික්ෂුව වඩවඩා ගිහියන්ට එපාාවිය. ගිහිියෝ නො එෙක් තැන භික්‍ෂූන්ට දුසීලයෝ යයි ගරහා කරන්නට වූහ. එයින් ගිහි පැවිදි දෙපක්ෂය හොඳටම බේද වූහ. ගිහියෝද, වුනුන් බේදවූහ මිෂනාරී ගැටය සර්වාකාරයෙන් සාර්ථක විය බෞද්ධයෝ දැන් පරාජිත පක්ෂය වී සිටිති. මේ රටේ පෙර විසූ සිංහලයෝ රජකුටමෙන් දෙවියකුටමෙන් භික්‍ෂුවට ගරුකළෝය භික්‍ෂූන් වහන්සේගේ අවවාදයට අනුශාසනයට ඇහුම්කම් දුන්හ එයින් මේ දිවේෙන ධර්ම දීපයක් විය අද ගිහිියාගේ බලාපොරොත්තුව භික් ඔහුගේ අනට කීකරුව ගිහියා කියන හැටියට විසිර විසිය යුතුය කියාය. එබැවින් අද භික්‍ෂුවට අවවාද අනුශාසනා කරන්නට එන ගිහියන් මිස භික්‍ෂූන්ගේ අනුශසනය ලැබීමට භික්‍ෂූන් වෙත එ ගිහියන් දුබල වී තිබෙයි. අද පවත්නා වූ මේ තත්ත්වය ඉතා භයානකය ඉදිරියටත් මෙසේම පැවතුනොහොත් අපේ මුතුන්ම ඉත්තාන් විසින් ජීවිතේසේ උතුන්කොට පවත්වාගෙන ආ බුද්ධාගම සතවාර්ශය ගතවන්නටත් කලින් මේ රටින් අතුරදහන් වනු ඇත මුළු සිංහල ජාතියම මා දැලකට අසුවන මසුන් රසක්සේ මිෂනාරී දැලට හසුුවී ඔවුන්ට ගොදුරුුවනු ඇත දෙවන ලිපිය භික්‍ෂූන්ගේ අවගුණ කතාව මෙකල නිතර ඇසෙන්නකි ඒ බොහෝ ගිහිියන්ට ඉතා මිහිරකි එබැවින් ගිහිියෝ ඉතා ඕනෑ කමින් ඒ අසති. පැවිද්දන්ගේ අගුණ දක්වන පුවත්පත් ආදිය මහත් රුචියෙන් කියවති. ඒ නිසා තවසාද වින්‍යවර්ධන කාරයාද දේශනාකාරයාද භික්‍ෂූන්ගේ අගුණ වපුරති. ගිහියන්ගේ රුචියදත් ප්‍ර සඟරාකාරයෝද පොත්කාරයෝද එයම කරති එයින් දැන් බෞද්ධ ජනයාට භික්‍ෂූන්ගේ අගුණ හොඳටම පාඩම් වී තිබෙයි මෙතරම් විශාල් අන්දමට භික්‍ෂූන්ට ගරහා කරන්නට රටවැසියා පටන්ගෙන තිබෙන්නේ භික්ෂූන්ගේම වරද නිසා යැයි බොහෝ දෙනාසිතති අප විසින් මේ ලිපිපෙල ලියන්නට අදහස් කළේ සම්බුද්ධ ජයන්තිය ලංවී බෞද්ධයන්ගේ ප්‍රබෝධයක් ඇතිවී තිබෙන මේ අවස්ථාවේදී එහි නියම තතු බෞද්ධ මහජනයාට අවබෝධ කරවීමේ අදහසනේ. ගර්හාහිරීමට කරුණු සස්ොයාගත නොහෙන කිසිම පුද්ගලයෙක් අතීතේහිද නොවීය දැනුදු නැත්තේය. හැම දෙනාම හොඳ හැටියට සලකන දෙයක් ද ලොවනැත. හැම දෙනාම නරකලෙස සලකන දෙයක් ද ලෝ නැත. නිසා භික්‍ෂුව කුමක් කලත් කුමක් කීවත්. එය නරකලෙස පිළිගන්නා අය භික්ෂුවට ගරහා කරති. එබැවින් කෙසේ හැසිරුනත් භික්‍ෂුවට ගරහාාවෙන් මිදී නොවිසිය හැකිය. ලොවට වැඩකරන්නෝද ශුද්ධ පුද්ගලයෝද විශේෂයෙන්ම ගැරහුම් ලැබීමෙන් නොවිිදති. තමාගේ ධනයත්, ඥානයත්, වීරියත්, සැපයත්, පරාර්ථය සිදුකිරීමටම කැපල මහත්මා ගාන්දිිතුමා ගැරහුම් ලැබුවා පමණක් නොව අනුන් අතින් මැරුම් කෑවේය. කිස්තු තුමාට වූයේ ද ඒ ඉරණමය. ඒ ඒ රටවල වැඩකරන සියලුම දේශපාලකයෝද එසේම ගැරහුම් ලබති. භික්‍ෂූ වනහි ලොවට වැඩකරන්නෙක් ද වෙයි. ශුද්ධ පුද්ගලේක්ද වෙයි. ඒ නිසා භික්‍ෂුවට හොයි ලෙසකින්වත් ගැරහීමෙන් මිදී නොවිසිය හැකිය. ගැරහිම් ලැබීම භික්‍ෂූත්වය අංගේයකි. අතීතේ බුද්ධකාලයේ විසූ භික්‍ෂූන්ටද මනුෂ්‍යයෝ බොහෝ නිින්දා කළහ. බුද්ධකාලයට පෙරවිසූ පැවිද්ධන්ටද එසේම ගර්හා කළහ. අප බුදුරජාණන් වහන්සේගේ කාලෙන් බොහෝ ඉහත සුනෙත්ත අරණේමි කුද්දාල පතිපා ජෝතිපාල අරක යන ශාස්තෘවරයෝ විසූහ ඒ සාාස්තෘවරයෝද පැවිද්දෝය. ඒ ශාස්ත්‍රෘුවරයෝ, බ්‍රහ්ම ලෝක උපත්තියට හේතුවන ධර්මයක් දෙසූහ. ඒ ශාස්තෘවරයන් කෙරෙහි සිත පහදවාගත් බොහෝ දෙනා ඒ හේතුවෙන් දෙවලෝ උපන් බවත් ඒ ශාස්ත්‍රෘුවරන් කෙරෙහි සිත පහතව නොගෙන එතුමන්ට ගරහා කොට බොහෝ දෙනා අපායට ගිය බවත් අංගුත්්‍ර නිකායේ සත්තක නිපාතයේ වදා අරාතිබෙයි. එයින් පෙනෙනුයේ ප්‍රවිද්ධන්ට ගරහාකිරීම ලෝකෙහි කවදත් පවත්නා දෙයක් බවය. ගැරහුම් ලබන බව භික්‍ෂ ජීවිතයේ අංගයකි. ගර්හාාවට බියවන කිපෙන කලබලවන තැනැත්තාට මහනකම නොකළ හැකිය. එබැවින් බුදුරජාණන් වහන්සේ විසින් නිිදාය නප්හවේදය න උන්න මෙය පසන්සිතෝ බික්හු යනුවෙන් භික්‍ෂුව විසින් නිින්දාව නිසා නොසලිය යුතුය ප්‍රශංසාාවෙන් උඩපුු නොවිය යුතුයැයි වධාරණ ලදී. එක් රහතන් වහන්සේ කෙනෙකුන් විසින්ද මෙසේ වධාරණ ලදී. බහුහි සද්ධ පච්චුහා, කමිතබ්බා තපස්සිනා නැතේන මංකු හෝතබ්බා නහිතේන කිලිස්සතිී. යෝච සද්ධ පරිත්තාසී වනේ වාතමිගෝ යතා ලහු චිත්තෝතිතං ආහු නාස්ස සම්පජ්ජතේ වතා. ගාතාවල තේරුම මෙසේය. ලෝකෙහි ඒ ඒ අයට විරුද්ධ ශබ්ද බොහෝය පැවිද්දාා විසින් ඒවා ඉවසය යුතුය ඒවා නිසා දුරමුක නොවිය යුතුය ඒවා නිසා කිලිටි නොවන්නේය සුළඟින් හටගන්නා හඬට බියවන වනේහි වෙසන වාත මුෘර්ගයා මෙ හඬට බියවන භික්‍ෂුව නොමේරු සිත් ඇතිය කියයි කියති එය නිභික්‍ෂුවගේ පැවිද්ධ සම්පූර්ණ නොවෙයි පිරිසිුදු බව හෙවත් සිල්වත් බව ගැරහොම් ලැබිය මේ කරුණක් බව මතු දැක්වන කතාාවින් ධතීටය එක් කලෙක අපම බෝසතාණන් වහන්සේ තවස් පැවිද්ධෙන් පැවිදිව එක් වෙලා කැසුරු කරගෙන වනයහි විසූහ දිනක් උන්වහන්සේගේ ශරීරය පිරිසිුදු කරගැනු පිණිස විලට බැස එහි වූ උපියුමක සුවඳ ආග්‍රහණය කරමින් උන්සේක ඒ දුටු එක් දෙවුදුවක් බෝසතානන් සංවේගේයට පමුණුණු පිණිස මේ මගේ මේ මල් මගේ මගේ මල්වල සුවඳ ගන්නා වූ ඔබ සුවඳ හොරැකි කියා බෝසධානන් වහන්සේට ගර්හා කළ මම තිගේ මල් නොගතිමි එසේ වූ මට කුමට සුවද සොරැකෑ කියන් නෙහි දැයි බෝසතානෝ කීහ එකනෙහි තවත්පුරුෂයෙක් ඒ විලට බැස නෙළුම් අල ගලවමින් මල් නෙළමින් හුන්නේය. බෝසතාාණන් වන්සේ ඔහු දැක විල විනාශ කරන අර මිනිසාට තිී කුමක්හෙයින් කිසිවක් නොකියන්නෙහි දැයි ඇසූහ. එට දේවතා දුවදුන් පිළිතුර මෙසේය. ආකින්න ලුද්ධෝ පුරිසෝ ධාති චේලං්ච මක්කිතෝ, තස්මිං මේ වචනන් නත්ති තංච අරහාමි වත්තේව. අනංගනස්ස පොස්සස් නිච්චං සුවිගවේසිනෝ, වාලග්ග මත්තාං පාපස්ස, අබ්බා මත්තාං කායතිී කෙලෙසුන්ගෙන් පිරුණු සන්තානය ඇති මේ මිනිසා දරුවන්ගේ සෙම්සොටු මළමුත්‍රාධියෙන් කිලිටි වූ කිරිමාවකගේ හැඳිවතක් සේ කලිටිය එබැවින් ඔහුට කියයුත්තක් නැත කෙලෙස් අඩු වූ නිතර පිරිසිුදු බව සොයන්නා වූ පුද්ගලයාගේ කෙස්කහක් පමණ වරදද ලොවට මහා වලාකුලක්සේ පෙනෙන්නේය එබැවින් මම ඔබට කියමිය යනු ඒ ගාථාවල අදහසයි. මේ කතාවෙන් පෙනෙන්නේද වරද නැති පිරිසුදු පුද්ගරයාගේ වරද ලෝකයට මහත්ව පෙනෙන බවය. පිරිසිුදු බවහෙවත් සිල්වත් බව ගැරහුම් ලැබීමේ කරුණක් බව කියන ලද්දේ එහෙයිනි. ලෝකෙහි ගරහාාවක් පැවැටීමෙන් පිළිගන්නට තිබෙන්නේ භික්‍ෂුවගේ පිරිසිුදු භවය ලෝකෙහි පවත්නා අගුණ ගෝෂාව, භික්ෂුවගේ පාරිසුද්ධිය අඟවන ලකුණකි. ඒ නිසා ඒ අගුණ ගෝෂය, භික්ෂුවගේ ගුණගෝෂය හැටියටම සැලකේ යුතුය. පස්වන ලිපිය. පෘතජ්ජන භික්‍ෂුව ලෝකයා විසින් ගර්බුහුමන් කළයුත්තකු වන්නේ සියලු පවින් වැලකී සියලු ඇවැත්වලින් මිදී රහතන් වහන්සේ කෙනෙකු සේ කල්්‍යවන්නෙකු නිසා නොව ගිහියන් බැඳී සිටින බොහෝ බන්ධන රාශියක් සිදදමා ගිහියන් ලබන බොහෝ සැප හැරදමා ගිහියන් කරන පෞකම් වලින් බොහෝවක් සම්පූර්ණයෙන්ම හැරදමා බුදු සසුනට වැද වැඩදුරටත් පෞකම් නැතිකිරීමටත් පින්කම් වැඩිකිරීමටත් උත්සාහ කරමින් ලෝ සසුන දෙකටත් වැඩකිරීමට තමාගේ සම්පූර්ණ ජීවිත කාලයම ගතකරන්නෙකු වන බැවිනි පැවිදිවන්නෝ නොයෙක අදහස් වලින් පැවිදි වෙති. කවර අදහසකින් පැවිදිුවද පැවිදිවීමෙන් ඒ තැනැත්තා කලින් සිටියාට වඩා ගුණවතකු වීම නම් ඒ කාන්තය. පැවිදි වූ තැනැත්තා සර්වාකාරයෙන් සිව් පිරිසිුදු සීලේ රකින්නකු නෝතුදු මිනීමැරීම ගවයන් ඌරන්, කුගුලන් මැරීම ගෙවල් බිඳීම මං පැහැරීම ස්ත්‍රීන් පැහැරගෙනයාම සුරාපානය යනාදී ගිහියන් කරන බොහෝ පෞකම් නොකරන්නේ වෙයි. මිනි මැරීමය හරක් මැරීමේ යන දෙකම කරන්නෙකු මිනිමැරීම නවත්වා හරක් මැරීමෙහි පමණක් පිහිටියේද. එයි ඔහු ගුණුවතෙකු වූ බව කිවයුතුය. මිනිමැරීම හැරදැමීම මොහෝගේ ගුණයයි. තැවිදිව ගිහියන් කරන පෞකම් බොහෝ වක් හැරදමු තැනැත්තා එයින් ගුණවතකුුණොවේද. වේමය නොනැත්තා වූ ඇතමෙක් දහම් අසා සසර කලකිරී නිවන් පසක්කරගන්නා අටියෙන් පැවිදිව නෑමිතුරන් කෙරෙහිද ලෝකයා කෙරෙහිද අපේක්ෂාව හැර ජනයා කෙරෙන් ඇත්ව විවේකස්ථානයන්ට වී භාවනා කරති. ඒ පින්වත් හූද එන් පූජ්ජයෝ වෙති. ඇතමෙක් හැකි පමණින් ගුණදහම් පුරමින් ලෝසසුන් වැඩකරමින් තමන්ගේ ජීවිත කාලේ ගෙවා, අනාගතයේදී නිවන්දක්නාා බලාපොරොත්තුවෙන් පැවිදිවෙති. අද රටේ ඇති භික්‍ෂූන්ගෙන් වැඩිදනා ඒ අදහසින් පැවිදි වූ ෝය. නගරග්‍රාමයන්හි විහාරස්ථානවල වෙසෙන ඒ භික්ෂූහු නොෙක් දුක්කරදර විඳමින් නොෙක්විට සෑහෙන ආහාරයකොදු නොලබමින් බුදු දහම රකිති දහම් පොත්පත් රකිති. දහම් පොත්පත් මුද්‍රණය කරවති අභිනව ග්‍රන්ථ සම්පාධනය කරති. ධර්මය හා භාෂා ශාස්ත්‍රය උගන්වති, විහාරස්ථාන ආරක්ෂා කරති. දියුණු කරති. දහම් දෙසීම් ආදියෙන් මහජනයා සුමක්ග යවති. බොහෝ දුර බැහැරවුවද යමින් දුක්සේ ගිහියන්ගේ ආගමික කටයුතු සිදු කර දෙති. අද බුද්ධාගම පවත්න එසේ කරන්නා වූ ඒ භික්ෂූන් වහන්සේලාගේ දෛරය නිසාය. නො එසේ නම්, අද බණපොතක් නැත බුද්ධාගමක් නැත. නො එෙක් විට ජාති විපත්වලදී ඉදිරිපත්ව රට ජාතිය රැකගත්තෝ ද උන්වහන්සේලාමය. සිංහල භාෂාව හා අපේ පැරණි ශාස්ත්‍ර රැකී ඇත්තේ ද උන්වහන්සේලා නිසාමය. බොහෝ දෙනෙකුන් ධනේ සැපීමටත් අමුදරුවන් පෝෂ්ණය කිරීමටත් පස්කම් සැපම ඉදීමටත් නොෙක් අපරාධ කිරීමටත් තමන්ගේ සම්පූර්ණ කාලය ගත කරන මේ ලෝකෙහි බුදු දහම රැකීමට බුදුසසුන රැකීමට තමන්ගේ සම්පූර්ණ ජීවිත කාලය කැපකර තිබීම වූ මේ එක කාරණයමත් භික්‍ෂූන් වහන්සේගේ මහාගුණයකි ධනය සැපීමටත් අමුදරුවන් පෝෂ්ණය කිරීමටත් ඉන්ද්‍රියන් තිනවීමටත් තමන්ගේ සම්පූර්ණ ජීවිත කාලය ගෙවන බොහෝ ගිහිියෝ ික්‍ෂූන්හන්සේ විසින් මන්ගේ සම්පූර්ණ කාල්ලයේ යොදා ආරක්‍ෂා කරගෙන ඇති බුද්ධාගමෙන් තමටු ඕමනාවූ විට ප්‍රයෝජනයද ලබමින් ඒ රැකදන භික්‍ෂූන් වහන්සේට ගරහාද කරති එය කොතරම් නොමනා ක්‍රියාවක්ත. තාපසයන් තපස්කම් කරන්න න්නේත් නියම භික්‍ෂූන් වහන්සේට පහර දෙන්නේත් විනයවර්ධන කාරයෝයයි කියන අවිනීතයන් මහා සංඝයා වහන්සේට පහර දෙෙන් නේත් භික්‍ෂූන් වහන්සේලා විසින් ආරක්‍ෂා කරගෙන ඇති බුදුදහමෙන් අතින මෙතනින් අවුලාගත් බනපද ටිකකිනි. එකම ධර්මපදය සත්පුරුෂය අතට පැමිණ කල්හි ලොවට සෙද සලසන උතුම් දෙයක්ද අසත්පුරුෂය අතට පැමිණ කල්හි අනුන්ට පහර දෙෙන ආයු දෙයක්ද වෙයි. තවසන් අතට වින්‍යවර්ධනකාරයන් අතට පැමිණ ධර්මපද කඩුකිිණසි වී තිබෙයි. හයවන ලිපිය තතාගතයන් වහන්සේ චතුර සංඛය කල්ප ලක්‍ෂයක් පෙරුම්පුරා ඉතා දුක්ගෙන ලෝතුරා බුදුබවට පැමිණි මේ බුදුසොසන පිහිටුවා වදාළේ සත්වයන් අපායට හෙලීමට මගක් සාදා තබනු පිණිස නොව දෙවියන් සහිත ලෝකයාගේ යහපත පිණිසය ශාසනයේ මාර්ගන් ලෝකයාට අපයෙන් බේරීම පිණිසය. දෙවි මිනිස් සැප ලැබීම පිණිසය. සසර දුකින් මිදී නිවන්පුරයට පැමිණණු පිණිසය තතාගතයන් වහන්සේ විසින් පනවා ඇති සිකපද ඉතාබොහෝය. ඒවායේ ගණන පවා සෙවීම දුෂ්කරය. ගණනක් නැති සිකපද ඇති උපසම්ප්‍රදා සීලය පොහෝදිනයන් හි පමණක් ගහි අන් අටසිල් රකින්නාක් මෙන් කලාතුරකින් දවසක පමණක් රකිනවා නම් කෙනෙකුට එක සිකපදයකුදු නොකැඩෙන හැටියට අමාරුවෙන් වෝද එය රැකිය හැකිය. සම්පූර්ණ ජීවිත කාලයම මහනකම කරන්නෙකුට නොකඩෙන පරිදිී ඒ සිකපද සියල්ල කවරාකාරයකින්වත් නොරැකිය හැකිය. ඇතමුන් කියන හැටියට සිකපද කඩන භික්‍ෂූහු එයින් අපායට යත්නම් නට දන්දෙන ගිහිියන් එයින් අපායට එත්නම් බුදුසොසුනක් පිහිටවීම් වශයෙන් තතාගතයන් වහන්සේ විසින් කරතිබෙන්නේ ලොවට මහා අපරාදයකි. ගණනින් ප්‍රමාණයක් දැක්විය නොහෙන තරම් විශාල ජනසමූහයකට අපායටයාමේ මගක් සාදා තැබීමකි. අතිතනාගත වර්තමානයන කාලත්්‍රෙහි සියල්ල දැනගැනීමට සමත් තතාගතයන් වහන්සේ මෙතෙක්. පද සමූහයක් භික්‍ෂූන්ට සම්පූර්ණයෙන් රැකිය නොහෙන බව නොදන්නාසේක්ද. දාසේක්මය. සම්පූර්ණය සිකපද රැකිය නොහුණු භික්‍ෂූහු අපායට එත්නම් බොහෝ සිකපද පනවා භික්‍ෂූන්ට අපායට යන්නට සිදුවී වන පරිදි. මේ සසුන බුදුන් වහන්සේ නොපිටුවන සේක. උන්වහන්සේ මේ ශාසනය පිහිටුවා ඇත්තේ බොහෝ සිකපද පනවා ඇත්තේ. රැියහැකි පමණක් සිකපද රැකීම නිෂ්පල නොවන නිසාය. කඩුවහොත් මහනකම සම්පූර්ණෙන් නැතිවන මහනකමෙන් පිහිටක් නොලබිය හැකිවන සිකපද ඇත්තේ හතරක් පමණකි. සතර පාරාජිකා අය කියනුයේ ඒ සිකපද හතරය. ඒ සිකපද හතර රක්්නා අතුරු භික්‍ෂුවට භික්‍ෂු භාවේහෙවත් උපසම්පදා සී ලය තිබෙයි. එයින් ඒ භික්‍ෂුව දුස්සීලයකු නොව සිල්වතෙකි. අනෙකුත් සිකපද කොතෙක් බිඳුනේද එයින් පැවිද්ධ නිෂ්පල නොවේ. ඒ බව අංගුත්ත්‍ර නිකාය තිික නිපාතේහි එන මේ තතාගත දේශනයෙන් දතයුතුය. ඉද භික්කවේ බික්කු, සීලේසු පරිපූරකාරී හෝති, සමාධස්මින් මත්ත සෝකාරී, ප්ඥාය මත්ත සෝකාරී යෝයානිතානි බුද්ධානු ද්ධන ුද්ධකානී සිক্ষාපදානි තානි ආපජ්ජथීපි උට්ටතාපී තංකිස්ස හේතු නහිමත්ත භික්කවේ අ්බපත්තා ගුත්තා යානිචකෝතාානි සිক্ষாපදාන ආදි ්‍ර්චරියකානි ්‍රක්්මචරිය සාරප්පාණ තත්थදුව සීලචහෝතී ঠිත සීලච සමාදාය සික්ক্ষති සිক্ষාපදේசු තින්නං සංයෝජනානං පරිক্ষයා සෝතා පන්නෝ හෝති අවිනිපාත දම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ. මෙහි අදහස සතරපාරාජිකාවෙන් වැලකීම වූ ආතිි බ්‍රහ්මචරයක සීලේහි ස්තීරව පිහිටීමෙන් සිල්වත්වන්නා වූූද ඉතා කුඩා වූද ඇවැත්වලට නැවතනැවත පැමිණෙමින් ඇබ දෙසීම් ආදයෙන් නැවත නැවත පිරිසිදු වන්නා වූද භික්‍ෂුව එක්තරා ප්‍රමාණයකින් සමාධිය හා ප්‍රඥාව දියුණු කළේ වේෙනම් එයින් සංයෝජනත්ත්‍රයක් ප්‍රහාණයකොට මතු කිසිකලක අපායට නොයන අරහත්වයට පැමිණීමහි නියත පුද්ගලයක් වන්නේය කුඩා වූද ඉතාකුඩා වූද ඇවැත්වලට පැමිණීමෙන් මගපල ලැබීමට අභව්‍ය භාවයක් නොකියනු ලැබේය යු මෙහි අදහසයි. හත්වන ලිපිය. ආපත්තිය පාපයක් මද අද ලෝකෙහි බොහෝ දෙනෙකුන් විසින් සලකන්නේ භික්‍ෂුවක් කවර ආපත්තියකට හෝ පැමිණිය හොත් එයින් ඒ භික්ෂුව මහා පාපයක් සිදුකරගත් ලෙසය. ඇවතට පැමිණන භික්‍ෂුව වැදුම් පෙදුුම් කිරීමට භජනය කිරීමට නුසුදුසු මහ පෞකාරයකු ලෙසය. එය ධර්මවිනය නොදනීම නිසා බොහෝ දෙනකොට ඇති වැරදි හැඟීමකි. මේ වැරදි හැඟීම මහජනයාට ඇතිකරදී ඇත්තේ ද අනුන්ගේ ගුණවත් බවහා නොයිවසන අනුන්ගේ ගුණ මකාදැමීමට උත්සාහ කරන අනුන්ගේ තත්ත්වය පහත්කිරීමට අනුන්ගේ ලාබය නැතිකිරීමට උත්සාහ කරන ඇතැම් විනය වර්ධනකාරයන් තවසන් බඳු අසත් පුරුෂයන් විසිනි. අසත් පුරුෂයා වනාහි ලොවට යහපතක් කරන්නෙකුමෙන් පෙනී සිට අපරාධ කරන්නෙකි. භයානක පුද්ගලයකි ඔහු හැඳිනගෙන තිබීම කාහටත් ප්‍රයෝජනවත් වන බැවින් තතාගතයන් වහන්සේ විසින් අසත් පුරුෂයා හඳුන්වාදී ඇති හැටිද මෙහි දක්වනු ලැබේ මහනෙන ග හතරකින් යුක්ත තැනැත්තේ අසත්පුරුෂයායැයි දතයුතුය. මහනනි මේ ලෝකෙහි අසත්පුරුෂයා අනුන්ගේ යම් ගුණයක් වේනම් එය අනුන් විසින් නොවිචාලේද කියන්නේය. විචාලහොත් අඩුවක් නොකොට සම්පූර්ණකොට විස්තර වශයෙන්ම කියන්නේය. මහනනි එයින්නේ තැනැත්තා අසත්පුරුෂයකු බව දතයුතුය මහනෙන අසත් පුරුෂයා අනුන්ගේ යම් ගුණයක් වේ නම් විචාලේද එය නොකයන්නේය. නොවිචාල කල්හි කියනුම කිම. විචාරණ ලදුව අනුන්ගේ ගුණය කියතත් අඩුකොට අසම්පූර්ණ කොට විස්තර නොකොට එය කියන්නේය. මහනිනි එයින්නේ තැනැත්තා අසත් පුරුෂයකු බව දතියුතුය. තවද මහනෙනි අසත් පුරුෂයා තමාගේ යම් අගුණයක් වේ නම් එය විචාලේද නොකියන්නේය විචාරණ ලදුව කියතත් අඩුකොට සම්පූර්ණ නොකොට විස්තර නොකොට කියන්නේය. එයින්නේ තැනැත්තා අසත්පුරුෂයකු බවදත් යුතුය. මහනනි අසත්පුරුෂයා තමාගේ යම් ගුණයක් වේනම් එය නොවිචාලේද කියන්නේය. විචාල කල්හි නො අඩුකොට නොපමා කොට සම්පූර්ණ කොට විස්තර කොට යකියන්නේය. එයින්නේ තැනත්තා අසත් පුරුෂයකු බවධතයුතුය. මෙසේ තතාගතයන් වහන්සේ විසින් අංගුත්තර නිකාය චතුෂක නිපාතයෙහි අසත්පුරුෂ ලක්ෂණ වදාරා ඇත්තේය. තතාගතයන් වහන්සේ විසින් භික්‍ෂූන් හට පවින් වලකෙනු පිණිස බොහෝ පෞකම් ගැනද සිකපද පණවා ඇත්තේය. ජන ප්‍රසාදය රකිනු පිණිස පව නොවන බොහෝ කරුණු ගැනද සිකපද පනවාඇத்தේය පෞගැන පනවන ලද සිකපද ලෝකවද්‍ය ප්‍රඥ්ඥප්තිනම්වෙයි ජන ප්‍රසාදය රකිනු පිණිස පනවාඇති සිකපද ප්‍රඥපතිවද්‍ය ප්‍රඥපති වෙයි තවත් ක්‍රමයකීන් කියනලද කාලහි පාපක්‍රියා සම්බන්ධයෙන් පණවනලද සිකපද සාව්‍ය ප්‍රඥප්ති නම් වෙයි ජන ප්‍රසාදය රකින පිණිස පණවන ලද පද නිරවද්‍ය ප්‍රඥඥපති නම් වෙයි. ආහාර ගැනීම පාපයක් නොවෙයි එහෙත් විකාලභෝජනයෙන් ඇවැත්වෙයි විකාල භෝජන ශික්ෂාපදය නිරවද්‍ය ප්‍රඥ්ඥපතියකි පිනේහි ඇති සිකපද වලින් බොහොමයක්ම එබඳු නිරවද්‍ය ප්‍රඥපති हुය අටවන ලිපිය දුස්සීල කතාව. කුසලය අකුසලයයයි කියනුයේ ඒ ඒ ක්‍රියා සිදුකිරීම් වශයෙන් සත්ව සන්තානයේහි පහළවන සිත්වලටය දවත්තින් සේවහි ආපත්ති සමුට්ඨාපක විත්තානි අට්ට කාමාවච්චර කුසලානි දවාදස අකුසලානී දස කාමාවචර ක්‍රියාචිත්තානි කුසලතෝච කිරියතෝච දුව අභිං්ඥාචිත්තානීතිී යනුවෙන් කාමාවචර කුසල්සිත් අටය අකුස්සලසිත් දොළහය කාමාවචර කිරියසිත් දහයය අභිඤ්ඥා දෙසිතයයැයි ඇවැත් සිදුකිරීම් වශයෙන් උපදිනා සිත් දෙතිසක් ඇති බව සමන්ත පාසාධිකාවෙහි දක්වා තිවෙයි ැම ඇවතක්ම පාපයක් නොවන බව එයින් තේරුම් ගතයුතුය. ධර්මදානය දෙමිය කියා සැදැහෙන් භික්‍ෂුවක් පුරුෂයකු නැතිතනක ස්ත්‍රීන්ට පමණක් දහම් දෙසුවහොත් පචිති ඇවැත්වෙයි. තුනරුවන් පුදන්නටය කියා මල්නෙලුවහොත් පචිති ඇවැත්වයි. විහාරමළුව බෝමලුව සෑමලුව පිරිසුදු කරන්නට කියා තන ඉවත්කලොත් පචිති ඇවැත්වයි සියල්ලට භික්‍ෂුව පැමණෙනුයේ කුසල චිත්තේනිි සුරාපානාදයෙන් ඇවතට පැමිණෙන්නේ අකුසල චිත්තේනි ඇවැතැක් වූයේ කියා ධර්මදේශනා ආදයෙන් කවර ආකාරයකින්වත් පාපයක් නොවෙයි කුසල අනිකකි ඇබත තවකකි පාපයත් අනිකකි ඇවත තවකකි නිසා ඇවැත් දෙසාගත් කල්හි ඇවැත් නැතිවෙයි. ඇවැත් දෙසීමෙන් කුසල අකුසල දෙක නැති නොවෙයි. ඒවා ඉතිරිවෙයි ඇවැතැ වූයේය කියා ධර්මදේශනාදී කුසලයන්ගෙන් අනිෂ්ඨ විපාකයක් නොලැබේ. එයින් ලැබෙන්නේ ඉෂ්ට විපාකයක්මය ඇ වූයේ කියා ධර්මදේශනාමය කුසලයෙන් භික්ෂුව අපායට යන්නේය යැයි කියහොත් එය ධර්ම විරෝධී කියමනකි අපායට යන්නට ඇවතක්ම ඕමනා නැත සියලුම පව්වලට ඇවැත් ඇත්තේද නැත පෙර එක් භික්ෂුවක් සිවුරකට ඇලුම් කරමින් සිට කාල ක්‍රියාකොට ඒ සිවුරහම උකුණෙක්ව උපන්නේය සිවරට ඇලුම් කිරීමෙන් ඒ භික්ෂුවට සිදු වූ කිසියම් ඇවතක් නැත එහෙත් ලෝභය නැවති පාපය නිසා භික්‍ෂුව තිරිසන් අපායෙහි උපන කරුණු මෙසේහෙයින් ඇවැතක් වූ පමණින් එය පාපයක් නොවන බවත් හැම පාත්පයකටම ඇවැත් නැතිවන බවත් දත යුතුය. පින් පව් දෙක ගිහි පැවිදි සැමටම සාධාරණය යම පවුනම් එය ගිහිා කළත් පැවිද්ධ කළත් පවමය පිනද එසේමය පව කුඩා මහත්වීමට ද ගිහි පැවිදි බව කරුණක් නොවෙයි. පැවිද දෙෙකු මෛතුූන සේවනය කළහොත් පරිජි ඇවතට පැමිණයි. ගිහියෙකු එය කළහොත් ඔහුට ඇවතක් නම් නැත. එහෙත් එයින් යම් පාපයක් වේ නම් එය දෙදනාටම සමය. පරිජි ඇවතින් භික්ෂුවට වන්නේ පව මහත්වීමක් නොව බුදුන් වහන්සේගේ නියමය පරදි උපසම්පදාව අහිමිවීමය පාරාජිකාවෙන්ම මිස අනෙක් ඇවතකින් භික්ෂුවට එය සිදු නොවෙයි. පාපය ගිහි පැවිදි කාටත් සමව තිබියදී භික්‍ෂූන්ගේ වරද මහත්කොට දැක්වීමහි තේරුමක් නැත ප්‍රාණගාතාදී පංච දුुෂ්චරිතයහි ගැලි සිටීමෙන් පරම दुස්සීල වූ ඇැම් ගිහියන් විසින් භික්‍ෂුවකගේ කුඩා වරදක් ගැන කතාකිරීම නම් දෙපතුළ පටන් හිසදක්වා මුළුසිරුරෙහි අසූචි තවරාගනීනා කෙනෙකු විසින් මඩපෑගී ඇති කෙනෙකුගේ අපවිත්‍රතාව ගැන කතාකිරීම බඳු හාශ්‍ය උත්පාදක ක්‍රියාවකි නව වන ලිපිය දුुස්සීල කතාව තවදුරටත් මහනකම කුමක් දැයි විනය නොදන්නා බොහෝ බෞද්ධයෝ වාහනයකින් නෑමය, කුඩයක් ඉහලායාමය, වහන් පයලායාමය, පිගානක දානය වැලදීමය, හොඳ පන්සලක විසීමය වත්තක්කුම් බුරක් තිබීමය, මුදල් ටිකක් තිබීමය හොඳ සිවරක් පෙරවීමය බිම බලාගෙනම නොයාමය සුරුට්ටුවක් සිගරට්ටුවක් ඉරීමය කෝපි බීමය යනාදී සෑම කරුණක් ගැනම දුස්සීලවාදෙන් භික්‍ෂූන්ට ගර්හාකොට බොහෝ පව් සිදුකර ගනිති. ඒ තත්ත්වේ අද බොහෝ දෙනා පැමිණ සිටින්නේ ද බොහෝ දෙනා භික්ෂූන් කෙරෙහි කලකිරින් නේද ඇතැම් කොහකයන් දෙසන බොරු බන ඇසීමෙනි. ගෘහස්ත දුස්සීලයාය ශ්‍රමණ දුසීලයාය යැයි දුස්සීලයෝ දෙදනකි ච ගහපති බයානි වේරානි අපපාහාය දුස්සීලෝ ඉතිවුච්චති කතමානි පංච පානාති පාතං අධින්නාදානං කාමේසු මිච්චාචාරං මසාවාදං සුරාමේරය මජ්ජ පමාදට්ටානා යනුවෙන් ප්‍රාණගාතාදී පංච දුෂ්චරිතය නොහල තැනැත්තා දුස්සීලයා බව තතාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේය දේශනය හැටියට පස් පව් නොහල හැම දෙනාම දුස්සීලයෝය. අපේ බෞද්ධයන් අතර දිනපතා පන්සිල් සමාධන්වන්නෝද ඇත දවසට දෙතුන්වර පන්සිය සමාධන් වන්නෝද ඇත. එහෙත් ඕෝමනා වූ විට ඔවුහු පස්පවින් කවරෙකුවත් කරති. එබැවින් ඔවුහු සිල්වතුන් නොව දුස්සීලයෝය. ඔවුන්ගේ සිල්ගැනීම සිකපද කීමක් පමණකි සත්‍ය වශයෙන් සිල් ගැනුමක් නොවෙේ. දුස්සීලයාය යන්නෙහි තේරුම සිල් නැති තැනැත්තාය යනුයි. උපසම්පන්න භික්ෂුවක් ලෙහෙසියෙන් දුස්සීල නොවෙයි. උපසම්පදා සීලේයට බොහෝ සිකපද ඇත්තේය. ඒ එක එක සිකපදයක්ම සීලයකි. උපසම්පන්න භික්ෂුවකගෙන් සිකපද එකක් දෙකක් නොව සියයක් දෙසීයක් කඩවුවද. අවද්දහස් ගරනක් සිකපද ඉතිරිවී ඇතිබැවින් උපසම්පන්න භික්‍ෂුව සිල්වත්ය. පුතුජ්ජනස්ස සීලං පං්චහි කාරණයහි භිච්චති පාරාජිකා පච්්‍යේනේන, සිකා පච්චක්කානේන තිත්්‍යය පක්කන්දේන අරහන්තේන මරහෙන් මරණේන යනුවෙන් මනෝරථ පූරණී අටුවාවෙෙහි පුත්ජන උපසම්පන්න භික්ෂුවකගේ සීලය පාරාජිකාවට පැමිණීමය, උපසම්පදාව ප්‍රතික්‍ෂේප කිරීමය තීර්ථක ශාසනයට යාමය, රහත්වීමය මරණයට පැමිණීමය යු කනු පහින් බිඳන බවදක් වාතිබෙයි. උපසම්පදා සීලය බිඳන කරනු පහින් පළමුවන තුන්වන කරනුවලින් සීලය බිදීම පරිහානියකි. අහත්‍රබන කරුණෙන් විඳීම දියුණුවකි. පස්වන කරුණෙන් විිදීම පරිහානියක් හෝ දියුණුවක් හෝ නොවෙයි. පෘතජ්ජනයාගේ සීලය කුසල සීලයකි අරහත් මාර්ගයෙන් කුසල අකුස්සලයන් ශය කරනු ලැබේ. රහත්වීමෙන් පෘතජ්ජන සීලය බිදෙන්නේ එහයිනි. රහත්වීමෙන් පසු රහතුන් වහන්සේ අව්‍යාකෘත සීලෙහි පිහිටන්නන්නහ පාරාජිකාවට පැමිණි පැවිද්ධට දුෂසීලයකැයි කියගේ යුත්තේ පරජි ඇවතට පැමිණීමෙන් පසු එය සඟවාගෙන උපසම්පන්න භික්ෂුවක් ලෙස පෙනී සිටිය හොත්තය. පරිජිවීමෙන් පසු සාමනේර සීලයේ සමාධන් වුවහොත් එතැන් පටන් හේ සිල්වත්ය. කරුණු මෙසේහෙයින් පාරාජිකාවට පැමිණ නැති සියලුම භික්‍ෂූ න් වහන්සේලා අන්කිනම් ඇවතකට ද පැමිණ සිටියත් උපසම්පදා සීලය ඇතිබැවින් උණවහන්සේලා සිල්වත් हुුය සිිල්වතන්ට දුසීලයයි කීම ආක්‍රෝෂයකි එය මහාපාපයකි එයින් සූකරමකපේත පූතිමකේත ආදීන්ටමෙන් නපුරු විපාක අනාගතයෙහි ඇතිවිය හැකිය බුද්ධකාලෙහි කීටාගිියෙහි විසූ අස්සජි පුනබ්බසුකයන භික්‍ෂූන් දෙනම තරමට ඕධාරික වැඩකරන භික්ෂුවක් ගැන මෙකල කවර රටකින්වත් අසන්නට නැත ඒ භික්‍ෂූහු ස්ත්‍රීන් හා එක භාජනයහි ආහාරගත්හ එක භාජනයහි පැන් පූහ එක පැදුරෙහි එක යහනෙහි නිදාගත්හ ස්ත්‍රීන්හා නැටීමද ගී කීමද කළහ විකාලෙහි ආහාර ගත්හ සුරාපානය කළහ සූදුව පඳු ගැසීම් ආදී ක්‍රීඩාවලයදනාහ ඇතුන් අසුන් පිට ගියහ ඒ සතුන් හා තරගේට දිවූහ. මල්ලව පොරඇල්ලූහ නාටිකාවන්ට රඟදැක්වීමට තමන්ගේ සඟල සිවුරු බිම එලාදුන්හ. තවත් නොයෙක් ඕධාරික වැඩ කළහ එෙහෙත් විනයපොතෙහි ඒ භික්‍ෂූන්ටද දුස්සීල යන පදේ යොදා නැත ඒ භික්ෂූන් ගැන විනයපොතෙහි සඳහන් වන්නේ තේන කෝපන සමයේන අස්සජ පුනබ්බ සුකා නාම කීටා ගරස්මිින් ආවාසිකා හොන්ති අලජ්ජිනෝ පාප්ප භික්හු කියාය එපමණ ඕධාරික ක්‍රියා කළ අයට විවහාර කළ ඇති නැති දුස්සීලයන වචනය රියකින් යෑම වහන් පයලා යෑම කොඩයක් ඉසලා යෑම මුදලක් තබාගෙන සිටීම යන සුළුකරුණකින් කීම කොතරම් බරපතල අයුත්තක්ද. විනෙහි භික්‍ෂුවකට දුස්සීලයන වචනය යොදා ඇති තැනක් දක්නට ඇත්තේ පාතිමොක්ක ටන ටපනක් කන්දකේහි පමණකි. අද්දේසාකෝ මහා මුද්ගල්ලානෝ තං පුග්ගලං දුुස්සීල පාපදම්වා. යනු පාතිමොක්ක ටපනක් කන්දකෙහි දුස්සීල වචනය ගෙන ඇති පාටයයි. එහි ඒ වචනය යොදා ඇත්තේ විනය කර්ම වලට ගැනීමට නුසුදුසු පාරාජිකාබට පත් භික්ෂුවක් සඳහාය ආරජිකා නොවූ භික්‍ෂුවකට විනෙහි කොතනකවත් දුස්සීල විවහාරය කර නැත. දුසීලයෝය, දුසීලයෝය යැයි සිල්වත් භික්ෂූන්ට අපහස කරන බොහෝ දෙනා පස් පාවෙන් නොවැලකුණු ගෘහස්ත දුසීලයෝය. රහස්ත දුසීලයාට වඩා බොහෝ කරනුවලින් ශ්‍රවමන දුසීලයා උසස්ය. ෘහස්ත දුසීලයාට වඩා ශමන දුසීලාා කෙරෙහි ගුණ දහයක් ඇති බව ිින්ද ප්‍රශ්නයෙහි දක්වා ඇත්තේය. එය මෙසේය බුදුන්ට ගරුකරන භාවය, ධර්මයට ගරුකරන භාවය, සගනට ගරුකරන භාවය, සබ්‍රක්්මචාරයන්ට ගරුකරන භාවය, ධර්මය උගෙනීම් පිළවිසීම් දෙකට වීර්ය කරන භාවය, බොහෝකොට බනසන භාවය මිඳනු සිල් ඇත්තහොද පිරිසක් කතරට ගියකල් හි ශමන ආකල්පය ඇතිව හැසිරෙන බවය ගර්හාාවට බියෙන් කය වචන දෙක රප්නාා භවය සිත ප්‍රධානයට අභිම්ක කොට තැබීමය හැසිරීම භික්‍ෂුවකට සමානවන බවය පව්කරතාත් රහසින් කරන බවය යන මේ කරුණු දහය ගෘහස්ස දුශශීලයාට අතිරේක වශයෙන් ස්‍රමණ දුෘශ්ශීලයා කරී ඇති ගුණයෝය රහසින් පව්කරන තැනැත්තා ප්‍රසිද්ධ වශයෙන් පවුකරන්න වන්සේ බොහෝ පව් නොකරයි. නිතර පව් නොකරයි එයින් ඔහුට පවු් අඩුවයි. රහසින් පව්කරන බව ප්‍රසිද්ධියයේ නොකරන බව ගුණයක් වශයෙන් කියනු වයේ ඒ හේතුව නිසාවෙනි. දහ වන ලිපිය දුස්සීලයන් කිරීම විනය නම් කුමක් ද ක්‍රියාවත් නොදන්නා ඇතැම් කුහකයෝ වානයකින් ගිය පමණින් සෙරපු දෙකක් කුඩයක් පාවිච්චි කළ පමණින් මුදලක් තිබුණු පමණින් පැහැපත් සිවුරක් පෙරවු පමණින් පිගානක ධානයවැලඳූ පමණින් භික්‍ෂූන් දුස්සීලයන් කොට කතා කරමින් භික්‍ෂූත්වය කුමක් ද විනය කුමක් ද කියාවත් නොදන්නා බෞද්ධයන් භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි කලකිරවති.විෙනයවර්ධන කාරාදීන් පවසන මේ බොරු බනවලට රැවටි භික්‍ෂූන්ට අපහස කොට බොහෝ නෝගත් ගිහියෝ අපාගත වෙති. සිල්වත් ගුණවත් භික්ෂුවකට දුස්සීලයකැයි නිගා කිරීම සුළුකරණක් නොව බරපතල පාපයකි. දුස්සීලයාය කියනුයේ ඇවතට පැමිණි තැනැත්තාටය. පාරාජිකා නොවූ භික්‍ෂුවකට භික්ෂුවක් විසින් පාරාජිකාවෙන් චෝදනා කළහොත් ඒ භික්‍ෂුවට සංගාධි සේෂ සාපත්තියක් වෙයි. ගිහියකු විසින් කළොහොත් ඔහුට බරපතල පාපයක් වෙයි. බොහෝ බෞද්ධයෝ භික්‍ෂූන් දුස්සීලයන් කිරීමට ඉතා සමත්තුය භක්ෂුවක් හाइයෙන් පාරගියහොත් ඒ භික්ෂුව දුुසීලයකු කරන්නට ඕවනට එයත් ප්‍රමාණය. එහෙත් විනයධරයන්ට නම් භික්‍ෂුවක් दुස්සීලයකු බාවහෙවත් පරිජ ඇවතකට පැවිණියෙකු බව ප්‍රකාශ කිරීම පහසු කාර්යක් නොවෙයි. අටවා සහිත විනේපිටකය මැනවින් උගත් මහා විනයධරයන්ට පවා අධිකරණයක් මිනිශ්ච කොට භික්ෂුවක් दुසීලයකු කිරීම, බරපතල කරුණකි. මහා විනයදරයෝද එයට බිය වෙති. යම්කිසි භික්‍ෂුවක් අතින් වරදක් සිදයි එයින් කිනම් ඇවැතැක් වී දැයි දැන ගන්නාරිසියෙන් විනයධරයකු වෙත පැමිණ විචාලහොල් එකල්හි විනයදරයා විසින් පිළිපැදියුතු ආකාරය විනෙහි දැක්වවෙන්නේ මෙසේය. ආපත්තිය ගැන විවසන්නටා භික්ෂුව කියන, කරුණු හොඳින් අසා විනයහා සසදා බලා එයි නාපත්තියක් නොවේනම් ඒ බව කියයුතුය. ඒ කාරණයෙන් දසනාගාමිනි ආපත්තියක් වේනම් ඒ බව කියයුතුය. උට්ටාන ගාමිණී ආපත්තියක් වේනම් ඒ බව කිය යුතුය. ඉදින් පාරාජිකාවක ලකුණු පෙනේනම් පාරාජික ආපත්තියට පැමිණේයයි කියන්නට ඉක්මන් නොවී විනයදරයාගේ ගුරුවරේගු ඇත්තේ නම් එහි ගොස් විචාරන්නටය කියා, ඒ භික්‍ෂුව ගුරුවරයා වෙත යබිය යුතුය. ඉදිින් වර්ධ කළ භික්‍ෂුව එහි ගොස් විචාරා අවුත් නුමහන්සේගේ ගුරුවරයාගෙන් කාරණය ගැන විචාලෙමි. උන්වහන්සේ මට පිළියම් ඇත්තේය කීහ යැයි කිව්වහොත් ඇවැත්नी එසේ නම් උන්වහන්සේ කී පරිදි කරව යැ කියිය යුතුය. ඉදි, වි දරයාගේ ගුරුවරයා ජීවත්ව නැත්තේ නම් එකට ඉගෙනගත් තවත් තෙරුන් වහන්සේ කෙනෙකුන් ඇතිනම් ඇවැත් අසවල් තැන අපහා එක්ව ඉගෙනගත් තෙරුන් වහන්සේ කෙනෙක්ඇත්හ උන්වහන්සේ විනය දන්නා है එහි ගොස් විචාරව යය කිය යුතුය එබඳු කෙනෙක්කුන් නැතිනම් තමා උගත් අතවැසියක ඇති නම් වර්ධ කළ භික්‍ෂුව එහි අ විය යුතුය එඒහි ගොස් විචාරා අවුත් ඒ අතවසියා පාරාජිකාවක ලකුණු පෙනේ යැයි කියී නම් එකවරම පාරාජිකා පත්තියට පැමිණෙහය යැයි නොකයා ඇවැත්නි විවේකස්ථානයකට එළඹ සෙල් පිරිසුදු කරගෙන දවත්තින් සාකාරය සජ්්‍යායනා කරන්න යැයි කිය යුතුය. ඉදින්නේ භික්ෂුව පරිජීඇවතට පැමිණි නැති නම්. සිත එකඟ වී ඔහුට පහසුවෙන් ඒ භාවනාව කරගෙනයා හැකි වෙයි. ඉදින් පරිජ ඇවතට පැමිණ ඇත්තේ නම් ඔහුගේ සිත එකගනොවෙයි. කියනලද පරිදි දිනගණන දවත්තින් සාකාරය සධ්්‍යයනා කොට නැවත විනයධර්යාවෙත පැමිණිය හොත් තොරතුරු විචාරා සිත එකගවන බව සංස්කාරයන් හොඳින් වැටහෙන බව කිව්වහොත් ඇවැත්නි එසේ නම් ඒ භාවනාව නොනවත්වා කරගෙනයා යුතුයැයි විනයදරයා විසින් කියේුතුය. ඉදින්නේ භික්ෂුව සිත එකක නොවන බව සංස්කාරයන් නොවැටහෙන බව කිව්වහොත්, ඇවැත්නි තමා අතින් වරදක් වී නම් ඒ බව තමාදන් මේය ඒ ගැන අපට පිහිටවිය හැකි බවක් නැත. යුශ්මතාට හිට යුෂ්මතා විසින්ම සොයාගත යුතුයයි කිය යුතුය. විනය ඉතා සියුම් නායක්‍රම ඇති දේශනයකි. විනේ හැටියට සියුම් ලෙස පරිජය ඇවතකට පැමිණීමද නොපැමිණීමද වෙයි. එබැවින් ඇවැත් මිෂ්චය කිරීමම් පරිස්සමෙන් කළ යුතුය. ආපත්ති දස්සනා නුස්සයෝ හෝ නකාතබ්බෝ කුදාචනා. පස්ස ස්සාමි අනාපත්ති, මතිකයිරාථ මානසං පස්සිත්වා පිච්ච ආපත්තිං අවත්වාච පුනප්පු නං විමංසිත්වාච වි්ඥෝහි සංසන්ධයනත්වාච තං වදේ යනුවෙන් ඇවැත් විිනිශ්චය කරන විනයධරයා විසින් කිසි කලෙක ඇවතක් දැකීමට උත්සාහ නොකළ යුතුය. සිදුුවූ කරුණෙන් ආපත්තියක්ත් නැති බව දකිනු කැමති සිතම ඇතිකර ගත යුතුය දැකද ඒ බව නොකයා නැවත නැවත විමසා තවත් නුවනතියන් හා සසදාම ඇවත කිය යුතුය. මෙසේ විනයෙහි දැක්වෙයි. මේ විනයෙහි ආරාජිකාව නිශ්චය කළ යුතු හැටි දක්වා ඇති ආකාරයයි. විනෙහි ඇති සියුම් බවත් නුවනැතියන් විසින් පරිජි ඇවත විනිශ්ච කරන හැටිත් මේ කතාවෙන් දතයුතුය. බාතිය රජතුමාගේ කාලෙහි රුවන්වැලි මහාසෑයේ මහා පූජාවක් පවත්වන දිනයක, එක් භික්‍ෂුවක් හත්‍රියන් කහපාට වස්ත්‍රයක් කරහිලාගෙන, රුවන්වැලි සෑ මළුවට පිවිසියේය. එකනෙහිම වගේ රජතුමාද චෛත්‍යවන්දනාට පැමිණේය. එයින් සෑමලුවෙහි ජනයා තදවන්නට විය. ඒ මැදට අසු වූ භික්‍ෂුවට, හර තැබූ වස්ත්‍රය වැටුණු බව නොදැනනේය. මලුවෙන් බැහැර දී ඒ භික්‍ෂුව තමාගේ වස්ත්‍රයේ නැති වූ බව දැනී, මෙතරම් ජනයා තදබද වන තැනකදී වැටනු දෙයක්සේ වැටුණු දෙයක් කෙසේ ලැබිය හැකි දැයිසිතා වස්ත්‍රේ ගැන බලාපොරොත්තුව හැරගියේය. පසු එහිගිය භික්ෂුවක් ඒ වස්ත්‍රය දැක සොරසිතින් ගෙන, පසුව තමා අතින් සිදු වූ වරද ගැන සිත කලකිරී. වරු හැරයන්නට සිතා කාරණය විනයදරයන්ගෙන් විචාරා තිරිසිුදු කර ගෙනම යමියය සිතා චූල සුමන තෙරුන් වහන්සේ කරාගොස් සිදුුවූදය කියා ඒ භික්‍ෂුවගේ කුකුස විචාලේය. විනේ හැතියට පාදයක් අගනා අන්සතු වස්තුවක් හොරසිතින්ත් භික්ෂුව පාරාජිකා වෙයි එබඳු වැඩක් තමා විසින් කළබව කියන භික්‍ෂුවට කියන්නට ඇත්තේ එයින් පාරාජිකා වූ බවය එහෙත් විනයදරයෝ එසේ කිරීමට ඉක්මන්නු වෙති කුමකින් වුවද ඇවතක් නොවන හැටියක් ඇතද කියා සෙවීම නියම විනයදරයාගේ ස්වභාවයයි එබැවින් චූල සුමන තෙරුන් වහන්සේ ඇවැත්නි ඉතින් සිවුර අයිතිකාල භික්ෂුව සොයාගෙන ආවහොත් පිහිටක් වන්නට ඉඩ ඇතයකි है භික්ෂුව ඉතා අමාරුවෙන් සිවුරෙහි අයිතිකාර භික්‍ෂුව සොයා චූලසුමන තෙරුන් වහන්සේ වෙත කැඳවාගෙන ගියේය. එකල්හි තෙරුන් වහන්සේ මේ වස්ත්‍රය යුෂ්මතාගේ දැයි අසා, එසේ යකී කල්හි වස්ත්‍රය නැතිවූ හැටි විචාලහ. අයිතිකාර භික්‍ෂුව රුවන්වැලිසෑ මළුවෙහි වැටුන බවත් ඒ ගැන බලාපොරොත්ව හැරගිය බවත් කියීය යන් කිසි වස්තුවක් ගැන හිමියා බලාපොරොත්තු හලේ නම් එයින් ඒද අස්වාමික වස්තුවක් වයි අස්වාමික වස්තුවක් සොරසිතින් ගත්තේ ද එයින් පරිජි ඇවතටනු පැමිණෙයි එබැවින් තෙරුන් වහන්සේ ඇවැත්නි යුෂ්මතා ගැන තිබෙන්නේ අස්වාමික වස්තුවකි එයින් දුකුලාා ඇවතක් මිස පරිජි ඇවතක් නැතයයි අධිකරණය මිනිශ්ච කළහ මෝඩයකුගෙන් ඒගැන විනිශ්චයක් ලබාගන්නට ගියානම් වන්නේ ආරාජිකා නොවීම ආරාජිකා වූයමිය එසිතා සිවරු හැරයන්නටය. විනේ දරයන්ට පාරාජිකා ආපත්්‍යයක් මීනිශ්චය කිරීම වරපතල වැඩකි වර්ධ කළ තැනැත්තාගෙන් බොහෝ කරුණු ඇසිය යුතුය අධිනාධානයක් පිළිබඳ ඇවතක් නම් ගත් බඩුවේ වටිනාකම සෙවිය යුතුය සාක්ෂි ඇසය යුතුය විනයධරයන් හා සාකච්ඡා කළ ේුතුය. එහෙත් විනයකුමක් දකාවත් නොදන්නා විනයවර්ධන කාරයන්ටත් තවසන්ටත් විික්‍ෂුවක් පාරාජිකාාවට පැමිණවීමට කළ වරදක් ඕමනා නැත සාක්ෂිත් ඕමනා නැත වරද කළ තැනැත්තා දකින්නටත් ෝමනා නැත සිකපද ඕමනාත් නැත අටුවාාව ටීකාව තේරවාදය ඕමනාත් නැත දාවත් දැකළවත් නැති භික්‍ෂූන් පාරාජිකාවට පැමිණවීමට ඔහු සමර්ථයහ. මේය කොතරම් හාස්කමක්ද. ඔවුන් විසින් අද ලංකාවේ තුන්නිිකායේම එකම පැවිද්දෙකුටවත් මහනකම නැතයැයි සියලුම භික්‍ෂූන් පාරාජිකාවට පමුණුවා තිබෙයි. මේවාට රැවටෙන මෝඩ බෞද්ධයන්ට මහා සංඝයා වහන්සේ අනුකම්පා කරන සේක්වා. එකොලොස් වන ලිපිය හොඳ පන්සල්වල විසීම. නගරග්‍රාමවල සැප පහසුකම් ඇති හොඳ පන්සල්වල ආවාසවල විසීමත් හොඳ ඇද පුටු කොට්ට මෙෙට්ට ඇතිරිලි පිගන්කෝප්ප ආදී බාණ්ඩ පරිභෝග කිරීමත් දුසීලකමේ අංගයක් කොට දක්වවින් ඇතැම් හූ නූගත් ජනයා මුලාකරවමින් වන් භික්‍ෂූන් වහන්සේ කෙරෙහි කලකිරවති. ඔවුන්ගේ කීම්වලට රැගටුණු ඇතැම් නූගත් බෞද්ධයෝ. බොහෝ වෙහෙසගෙන බෞද්ධයන්ගේ හැම ආගමක කටයුත්තක්ම කරදමින් බුදු සොසුනේ පැවැත්මටත් අටේ ජාතියේ දෙවුණුවටත්. තමාගේ මුළු කාලය ගතකරමින් ගමේ පන්සලේ වෙසන භික්ෂූන් වහන්සේට බඩගින්නේ ඉන්නට හැර දුරබැහැර ආරං්්‍යවලට සිව් පසය ගෙන ඇති. කාහට වුවද දන්දීම හොඳය එහෙත් සමීපේ වෙසන භික්‍ෂූන් වහන්සේට නිග්‍රහ කරමින් දුරබැහැර ඉන්නවුන්ට දන්ගෙන යාම නම් පැසසිය යුතු ක්‍රියාවක් නොවේ. වාසය කරන ස්ථානවලින් හා පරිභෝග කරන බාණ්ඩවලිනුත් යන එන කතා කරන කැටියෙනුත් කෙනෙකුගේ සීලාදිය ගුණ මනින්නටයාම අනුවනකමකි. නගරග්‍රාමවල සැප පහසුකාම් ඇති වාසස්ථානවල වෙසෙන. උසස් බාණ්ඩ පරිභෝග කරන භික්‍ෂෝන් අතරද සිල් ඇති නැති දෙපක්ෂයම ඇතිවිය හැකිය. වනමැද ගුහාවල ගස්මුල් අතුපැල්වල වෙසෙන දුර්වර්ණ චීවරයන් දරන දඩු මැසි ආදියෙහි නිදන භික්‍ෂූන් අතරත් සිල් ඇති නැති දෙපක්ෂයම ඇතිවිය හැකිය. අනුන්ගේ සිල් සෙවීම පහසු වැඩක් නොවෙයි. එබැවින් තතාගතයන් වහන්සේ කොසුල් වැඩතුමාට මෙසේ වදාළ සේක. නවන්න රූපේන නරෝ සුජානෝ න විශේෂ ඉත්තර දස්ස නේන, සුස්ඥතානන්හි විහං්්‍ය නේන, අසඥතා ලෝක මිමං චරන්තී. පැහැයෙන් හෝ සටහනින් මිනිසා හැඳන ගැනීම පහසු නැත. මද කලක් දැකී මාත්‍රයෙන් කෙනෙක් විශ්වාස නොක ළයුතිය. හික්මුණු තැනත්තන්ගේ සිල්වතුන්ගේ වේශයෙන් මේ ලෝකෙහි නොහෙක්මුණු අයද හැසිරෙත්ත යනු එහිතේරුමයි. යම් කිසිවකුගේ තතු නිවැරදි ලෙස දතහැකි වන්නේ කලක් ලඟින් ආශ්්‍රය කිරීමෙන්ය එන්ද අනයන්ගේ තතු දතහැකි වන්නේ විමසිල්ලෙන් ඉන්නා නුවනැතියන්ට පමණකි. එබැවින් තතාගතයන් වහන්සේ විසින් සංවාසේනකෝ මහාරාජං සීලං වේදි තබ්බං තංචකෝ දීගන අත්දනාන ඉත්තරං මනසිකරෝතෝ නො අමනසිකරෝතෝ ප්වතා නෝ දුප්ප්ේන යැයි කොසුල් මහරජතුමාට වදාාරණ ලද්දේය. හොඳ පන්සල්වල විසීමෙනුත් හොඳ බඩු පරිභෝග කිරීමෙනුත් භික්‍ෂූහු දුස්සීල වෙත්නම් ජේතවනාරාම පූර්වාරාමාදී මහාවිහාර තතාගතයන් වහන්සේ නොපිළිගන්නාසේක අනේපිඩු මහාසිර්තුමා විසින් ජේතවනාරාමය කරවමන ලද්දේ සිවපනස් කෙලක් ධනය වියදම් කිරීමණි. විසාකාම හා උපාසිකාව පූර්වාරාම විහාරය කරම ලද්දේ සත් විසි කෙලක් ධනය වියදම් කිරීමණි. එවැනි විහාර අද කිසිම රටක කිසිම භික්ෂුවකට නැත. බුද්ධ කාලෙහි දමදිව ඒ ඒ රටවල විසූ රජුන් විසින් හා සිටුවරයන් විසින් කරවා සඟනට පුදනලද තවත් බොහෝ විහාරයෝ වූහ ඒවායේ ඉතා වටිනා පරිභෝග බාණ්ඩියෝද වූහ. එකල විහාරවල තිබූ පරිභෝග බාණ්ඩවල තතු මේ කතාවෙන් තේරුම් ගත හැකිය. පූර්වාරාමෙහි විශාකා මහ උපාසිකා විසින් කරමන ලද දහසක් කාමර ඇති මහා ප්‍රාසාදේහි බමුතුරණක් වශයෙන් අතුරා ඒ පිංකමට සහභාගිවනු කැමති සැදැහැවත් උපාසිකාවක් දහසක් අගනා වස්ත්‍රය ගෙනවිත් අතුරන්නට සුදුසු තනක් දක්පන ලෙස විශාකා මහ උපාසිකාවට කීය එකල්හි විශාකා මහඋපාසිකාව ඒ අතුරන්නට තැනක් ඒ පහයෙහි නැතියැයි කිව්වහොත් වස්ත්‍රේ ගෙනා උපාසිකාවට දොම්න්නසක් ඇතිවිය හැකි බැවින්. එසේ නොකයා පහයට වැදු සුදුසු තනක් බලා අතුරන්නේයයි ඇයටම කීවාය. ඕතුොමෝ පහයට පිවිස ඇවිද බලන්නේ තමා ගෙනා වස්ත්‍රයට පහත් වස්ත්‍රයක් තබා සමාන වස්ත්‍රයකදු පහයේ කොතනකවත් නොදකර එලන්නට තැනක් නොලැබ පහයිෙන් බැහැරව මේ පිංකමට සහභයගී වන්නට නොලබමී යැයි හඬමින් උන්නාය. ආනන්දිස්තවීරන් වහන්සේ හඬන්නාව වූය උපාසිකාවදැක කරුණු විමසා ඇයකෙරී අනුකම්පාවෙන්. භික්ෂූන් වහන්සේ පය හෝදන තැනටත් පහයිහි පඩිපෙලටත් අතර පාපිස්නක්කොට ඒ වස්ත්‍රය එලන පරිදිී ඇයට උපදෙස්දුන්හ ඕතමෝ එසේ කොට පින්කමට සහභාගී වී සිත සතුටු කරගත්තාය. රණින් කළ ආවාසයක් වුවද විසීමෙන් භික්ෂුවකට වන ඇවෙතක් නැත වාසස්ථාන වලින් භික්‍ෂූන්ට විනේහි තහනම් කර ඇත්තේ අන්කිසිවක් නොගෙන සම්පූර්ණයෙන් මැටියෙන් කළ ගේ පමණකි කුඹකා රශිල්පයෙහි දක්ෂ වූ ධනීය තෙරුන් වහන්සේ උන්වහන්සේට විසීම පිණස්ස සම්පූර්ණයෙන් මැටියෙන් ගයක් කොට වලන් පුළුෂසන්නාක් මෙන් පුළුස්සා ගත්තේය. බුදුන් වහන්සේ ඒ කුටිය බිඳහැලන ලෙස භික්‍ෂූන්ට අනකොට එබඳු කුටි නොකරන ලෙස සිකපදයක්ද පනවා වදාල සේක. බුදුන්වහන්සේ විසි එවැනි කුටි තහනම් කරන ලද්දේ ගින්නෙන් දවා, ිය ශක්තිමත් කිරීමේදී බොහෝ කුඩා සතුන් මිනාශ විය හැකි බැවිනිි. අනුජානාමි භික්කවේ ටපෙත්වා පහරණී සබ්බං ලෝහ බණ්ඩං ටපෙත්වා ආසනන්දි පල්ලංකාං ධාරුපත්තං ධාරුපාදුක්කං සබ්බං ධාරු බණ්ඩัง තපෙත්වා කතංච කුම්බකාරින්කංච සබබං මත්තිිකා බණ්ඩං. යනුවෙන් ඩු කනිසි ආද ආයුද ලෝහෙන් කළ සියලු බඩු හා පමණට වඩා උ අසුනත් පයිහි චාලියරූප පිහිටවා කළ අසුනත්, ලී පාත්‍රයත් ලී සැරප්පුුවත් හැර සියලුම ලීබඩුද. කතක නම් වූ මැටියෙන් තනන පාපිස්ස මැටියෙන්ම කළ ගේය යන මේවා හැර, සියලුම මැටි බ්ඩුද භික්‍ෂූන් වහන්සේට තතාගතයන් වහන්සේ අනුදන වදාළ සේක. මෙසේ තතාගතයන් වහන්සේ විසින් සැප පහසුකම් ඇති වාසස්ථානත් බාණ්ඩත් භික්‍ෂූන්ට අනුදන වදාරා ඇත හොඳ ආවාසයක විසීමෙන්ද ඇඳ පුටු කොට්ට මෙெට්ට ආදී හොඳ බඩු පරිභෝග කිරීමෙන්ද තිගන්කෝප පරිභෝග කිරීමෙන්ද භික්‍ෂු සීලේයටවන කිසිම හානියක් නැත. කරුණු මෙසේහෙයින් පාතෙහි මිස විගානෙහි දන්වලදන භික්‍ෂූහු දුස්සීලයෝය. හොඳ ඇඳ පුටු ලස්සන කොට්ටමෙට්ට ඇතිරිල්ලි ආදිය පරිබෝග කරන භික්‍ෂූහු දුස්සීලයෝය යැයි ඇතමුන් කරන දේශනය සම්පූර්ණයෙන්ම බොරු බනක් බව ධතයුතිය. ො වන ලිපිය. භික්‍ෂූ වහන්සේගේ ප්‍රථ්‍ය පරිභෝගය. හොඳ ගෙවල්වල විසීමෙන් හොඳ බඩු පරිබෝග කිරීමෙන් තෘෂ්ණාව වැඩෙනවාය. ඒ නිසා අපට මිස නිවන්සුවයෙන භික්‍ෂූන්ට ඒවා හොඳ නැත. භික්‍ෂූන් වහන්සේ විසින් සියල්ල හැර වල් වැදිය යුතුය. යැයි කියමින් ඇතමෙක් ලොව මුලා කරති. ඇතෙමෙකුඒ එසේ කරන්නේ භික්ෂූන් වහන්සේගේ සුවසේ විසීම නොයිවසිය හැකි බව වූ ඉරුෂියාව නිසාය. ඇතෙමෙකු එසේ කරන්නේ තමන්ගෙන් යමක් දෙන්නට වේය යන බිය නිසාය. වාසස්ථාන හා පරිවෝග බාණ්ඩ ජීවත්වීම සඳහා මනුෂ්‍යයාට නැතිවම වැරිය. එබැවින් හොඳ වාසස්ථාන ො බාන්්ඩ පරිභෝග කරන තැනැත්තාටත් නරක බාන්්ඩ නරකවාසස්ථාන පරිභෝග කරන තැනත්තාටත් ඒවා ගැන තෘෂ්ණාව ඇතිවෙයි තෘෂ්ණාව නැතිකිරීමේ උපාය හොඳ බාන්්ඩ වර්ජනය කිරීම නොවෙයි. ආගම ධර්මය නොදන්නූ වාසස්ථානාදිය නිසා තෘෂ්ණාව ඇතිවීම ගැන කතා කරතත් වාසස්ථානාදිය සම්බන්ධී නැතිවන කෙලෙස් බොහෝය. ප්‍රත්තිවේක්ෂා ඥානයෙන් තොරව ප්‍රත්‍යපරිභෝග කරතහොත් හොඳ වාසස්ථානයක් ඇති තැනැත්තාට එය නිසාත් නරක වාසස්ථානයක් ඇති තැනැත්තාට එය නිසාත් බොහෝ කෙලෙස් ඇතිවෙයි. හොඳ ගෙයක් හොඳ පන්සලක් ඇති තැනැත්තාට මේගේ හොඳය ලස්සනය කියා ආශවාධනය කරන තෘෂ්ණාව ඇතිවෙයි. එවැනි ගෙවල් නැති අන්්‍යන් පහත්කොට හොඳගේ නිසා තමා උසස්කොට සලකන මාන්නේේද අන්්‍යන්ටත් එවැනි ගෙවල් ඇතිවෙනවාට හා තමාගේගේයින් අන්්‍යන්ට ප්‍රයෝජන වෙනවාට නොකැමැති බව්වූ මාත්සර්යද. අ්ඥන් එවැනි ගෙවල්වල වාසය කරනවාට නොකැමති බව්වූ ඉරිෂියාවද තමාගේගේ පහත් කොට කතා කරන දූෂණය කරන අයගැන දවේශයද මෝහයද තවත් කෙලෙස් ද හොඳගේ හොඳ පන්සල් නිසා ඇතිවෙයි. නරකගයක් ඇති තැනැත්තාටගේ නරක්කුවද මේ මාගේගේය කියා තෘෂ්ණාව ඇති නොවන්නේ නොවෙයි. ඒ තෘෂ්ණාව නරකගේ වෙසන තැනැත්තාටත් තිවන්නේමය අපරි සිදු අවලස්සන නරකගේ වාසය කරන්නහුට ගේ නරකය කියා නිතර දොම්නස්ද ඇතිවෙයි. වැස්සිෙන් සුළගින් පින්නේෙන් මැසිමදුරුවන්ගේ මීයන්ගේෙන් කර්දරවන ඇතැම් කල්හිීද දොම්නසය හා හොඳ ගෙවල් ගෙන තන්හාවද ඇතිවෙයි. ඊනමානය සක්කාාය දිට්ටිය මෝහය නිර්ෂියාව ආද තවත් බොහෝ කෙලෙස් ද නරකගේ නිසා ඇතිවෙයි. මෙසේ හොඳගේ සුව පහසුව ඇතිව වාසය කරන්නාටත් නරකගේ දු දුකින් වාසය කරන්නාටත් වෙනසක් නැතිව ගේ නිසා බොහෝ කෙලෙස් ඇතිවන බැවින් හොඳ ගෙවල් හොඳ බාණ්ඩ වර්ජනය කිරීමෙන් සත්වයාට ශුද්ධයක් ලැබෙන බවක් තතාගතයන් වහන්සේ නොවදාල සේක මේ සස්නෙහි ඇතැම් භික්‍ෂූන් වනගත වන්නේ නගර ග්‍රාමවල විසීමෙන් කෙලෙස් මැඩලෙනවාටත් දුස්සීල වනවාටත් බියෙන් නොව විවේකය ලබනු පිණිස උමතුකම මෝඩකමාදී තවත් කරුණ නිසා වනගත වන්නෝද නැත්තාහු නොවෙති සේනාසනාදී ප්‍රත්‍ය සම්බන්ධයෙන් හටගත හැකි කෙලෙස් නැතිකර ගැනීමට බුදුන් වහන්සේ විසින් දක්වා ඇති උපාය හොඳදේ ප්‍රධීක්ෂයප කිරීම නොව ප්‍රත්‍යවේක්ෂා ඥානය ඇතිකර ගැනුමය. බුදුන් වහන්සේගේ උපදෙ සනුව ප්‍රත්්‍යවේක්ෂා ඥානයෙන් ප්‍රත්‍ය පරිභෝග කරන්න වූ භික්ෂුවට හොඳගේ විසීමෙන් වන කෙලෙස්ද නොවෙයි. නරකගේ විසීමෙන් වන කෙලෙස්ද නොවෙයි. ප්‍රත්්‍යවේක්ෂා වනහි ප්‍රයෝජන ප්‍රත්තිවේක්ෂාවය පටික්කූල ප්‍රත්්‍යවේක්ෂාවය ධාතු මනසිකාරයය යැයි ත්‍රවිද වෙයි. ශීත නැතිකරගනු පිණිස උෂ්ණ නැතිකරගනු පිණිස මැස්සන් මදුරුවන්ගෙන් අවවෙන් සුලගින්. පත්ත ගෝනසු ආදී සතුන්ගෙන්වන පීඩා නැතිකරගැනීම පිණිස තු විපර්යාාසයෙන් ඇතිවන පීඩාන තිකර ගැනීම පිණිස, කරදරවලින් මිදී කුසලේහි සිතයි උදාගෙන විසීම පිණිස මේ සෙනසුන පරිභෝග කරමියයි සැලකීම මෙනෙහි කිරීම. ප්‍රයෝජන ප්‍රත්‍යවේක්ෂාවයි. ශරීරයේ තැන්තැන්වලින් ලේගලන සැරවගලන කුෂ්ට රෝගයකු ගිලන්හලක වාසය කරන්නාක් මෙන් අඩියාති කුණපයන්ගෙන් වැගරෙන සරීරයක් ඇති මේ මම සෙනසුනෙහි වෙසමිය එයින් පවිත්‍ර වූ මේ සෙනසුන ද අපවිත්‍රවන්නේයයි යනාදෙන් සැලකුම පටික්කෝල මනසිකාරයයි. මේ සෙනසු ධාතු සමෝහයක්ය ධාතු සමෝහයක්ය ධාතු සමෝහයක් වූ සෙනසුන භික්ෂුවගේ ශරීරය වූ ධාතු සමෝහය තමාතුළ තිබෙන බව නොදන්නේය. මේ ශරීරයත් තමා සෙනසුනෙහි තිබෙන බව නොදන්නේය. සෙනසුන ශරීරය නොහඳුනන්නේය. ශරීරය සෙනසුන නොහඳුනන්නේය. යනාදියෙන් ප්‍රත්්‍යවේක්ෂා කිරීම ධාතු මනසිකාරයයි. මෙසේ ප්‍රත්තිවේක්ෂා ඥානයෙන් සෙනසුන පරිභෝග කරන භික්ෂුවට හොඳ ආසාාව හොඳ බඩු නිසා ඇතිවිය හැකි කෙලෙස් නරක ආසාාව නරක බඩු නිෙසා ඇතිවිය හැකි කෙලෙස් ද ඇති නොවෙයි. සෙනසුන සම්බන්ධයෙන් පමණක් නොව වස්තු හා ආහාර සම්බන්ධයෙන්ද බොහෝ කෙලෙස් ඇතිවෙයි. වරණවත් වූ වටිනා චීවරය පරිභෝග කරන්න හොට මෙය ලස්සනය හොඳය කියා සවරගැන තෘෂ්ණාවත් දිිට්ටි ආදියත් ඇතිවෙයි කසට පැහැ ඇති දල සිවුරු පරිබෝග කරන්න හටත් මගේ සිවුරය කියා ඒගැන තන්හාවත් එබදු සිවුරු පොරවන මම විශේෂ පුද්ගලයෙක් වෙමි යන මානයත් දිිට්ටි ආදියත් ඒ සිවුර නිසා ඇතිවෙයි ප්‍රත්තිවේක්ෂා ඥානයෙන් චීවර පරිභෝගය කරන භික්ෂුවට හොඳ සිවර නිසාත් ඇතිවන කෙලෙස් ඇති නොවෙයි හොදසිවුරු වර්ජනය කෙලෙස් නැතිකර ගැනීමේ උපාය නොවෙයි ආහාරයත් බොහෝ කෙලෙස් බොහෝ පව් කරන්නකි ආහාර බලදන භාජනය නිසා කෙලෙසුන්ගෙන් ශුද්ධයක් නු ලැබෙයි පිගානක් අයත් කරගෙන ඉන්නාත නැත්තාට මාගේි පිගානය ලස්සනය හොඳය යනාදීෙන් පිගාන පිළිබඳ තන්හා වැතිවේ යක් අඇත්කරගෙන ඉන්නා මාගේ පාත්‍රයේ හොඳ යනාදියෙන් පාත්‍රේගෙන තන්හාව ඇතිවෙයි. පිගානට වඩා පාත්‍රයේ වටිනා දෙයක් බැවින් ඒ ගැන ඇතිවන තෘෂ්ණාව පිගාන ගැන ඇතිවන තෘෂ්ණාවටද වඩා දැඩිවිය හැකිය. පාත්‍රයේ පරිභෝග කරන්න හුට අත්තුකංසනයත් වැඩියෙන් ඇතිවිය හැකිය පාත්‍රය නිසා අමුතු ශුද්ධියක් නොලැබිය හැකි බව කියයුතුය. ආහාරය සම්බන්ධයෙන් හටගන්නා කෙලෙස් වලඳන භාජනය නිසා ඇති වන්නේ නොවෙයි. පාත්‍රෙහි ආහාරගන්නා වූද, පත්කොලෙහි ආහාරගන්නා වූද, වලංකබලෙහි ආහාරගන්නා වූද, පිගනෙහි ආහාරගන්නා වූද, රන් රිදිී තැටිබල ආහාරය ගන්නා වූද, සැමටම ආහාරය සම්බන්ධයෙන් හටගන්නා කෙලෙස් වෙනසක් නැතිව ඇතිවෙයි. ඒ කෙලෙස් නැතිකර ගැනීමට ඇත්තා වූ එකම උපාය භාජන වෙනස්කිරීම නොව ප්‍රක්තිවේක්ෂා ඥානයෙන් ආහාර වැලදීමය. තතාගතයන් වහන්සේගේ උපදේසන්ුව ප්‍රත්තිවේක්ෂා ඥානයෙන් යුක්තව කෙබදු බදුනක ආහාර වැලදුවද. ආහාරය නිසා හටගන්නා වූ තෘෂ්ණ මානාදී කලේෂෝ නූපදිති. භාන වෙනස්කිරීමෙන් හෝ තනීත ආහාර වර්ජනයෙන් හෝ ශුද්ධයක් සෙවීම අනුවන කමකි. රිවිරැස පුවත්පතේ ලිපිය සර්පයා, ගින්න රජ කුමරා සහ, සිල්වත් භික්‍ෂුව සමග සෙල්ලමට යන්න එපා. දැන් පැමිණ ඇත්තේ කිසිවකුට හිස නොනමන ඔටුනු පලන් මහා රජුන් විසින් පවා, සක්‍රාදී දෙවියන් විසින් පවා, දොහොත් මුදුන්දී වදින උත්තමයන් වන භික්‍ෂූන් වහන්සේලාගේ හිසට පොළුපහර එල්ල කරන නපුරු කාලයකි. අප විසින් මේ ලියන්නට හිතුවේ භික්‍ෂූන් වහන්සේලා රැකගැනීමේ අදහසින්ම නොව බොහෝ අනිෂ්ට විපාක ගෙන දෙෙන භික්‍ෂූන් වහන්සේලාට පහරදීමේ මහා පාපය ගැන නොදැන මහා හපන්කමක්කයේ සිතා භික්‍ෂූ වහන්සේලාට පහරදී ඒ පවින් මෙලවත් පිරිහි මරණින් මතු අපායටයන පුද්ගලයන්ට එහි තතු පහදාදී ඔවුන් බේරාගැනීම පිණිසය. භික්‍ෂූහු වනාහි සතුරු මිතුරු මැදහත් හැම දෙනා කෙරෙහි වෙනසක් නැතිව. කරුණාව මෛත්‍රිය පවත්වන බනින්නහුට නොවනින ර දෙන්නහොට පහර නොදෙන සතුරන්ට සතුරුකම් නොකරන, පිළිගැනීම නොකරන, පරමශාන්තියෙන් යුක්ත උත්තම පුද්ගලයෝය කරුණා පින්ඩයෝය, මෛත්‍රී පු්ඥයෝය මහජනයාගෙන් ගරුබුහුමක් ලබමින් ප්‍රණීත ආහාරපාන ලබමින් පිරිසුදු වාසස්ථානවල හොඳ අසුන්වල වෙසමින් කයින් කිසි බරවැඩක් නොකොට වෙෙසක් නැතිවජීවත්වන්නා වූ භික්ෂූන් වහන්සේලා දක්නා කලෙහි කිසි ධර්මයක් නොදත් උන්වහන්සේලාගේ ගුණ බිදක්වත් නොදත් ඇතැමුුන්ට උන්වහන්සේලා ගැන මහත් ඉර්ෂියාව කැතිවෙයි ඒ නිසා ඔවුහු මහ හපන්කමක් කරන ලීලාවෙන් පලිගන්න නොයෙන භික්‍ෂූන් වහන්සේලාට නොයෙක් අයිරුයින් අවමන් කරති බනිති භික්ෂූන් වහන්සේලා සතු වස්තුූන් සොරා ගනිති සගසතු දේපලවලට අලාභහානි කරති ඒ පෞකම් වඩ වඩා කරන ඇතැම්හු ඒවායේ විපාක වශයෙන් මහා විපත්තිවලට පැමිණ අසරනවී භික්‍ෂූන් වහන්සේලාගේ පිහිට සොයා පසුකලක විහාර ස්ථානවලට ද පැමිණෙති. පිළිවන් කාලයේ භික්‍ෂන් වහන්සේට සතුරුකම් කොට පැමිණියාව වූ එබඳු පුද්ගලයන් නොදම ඔවුන්ටත් භික්‍ෂූහු පිහිටවෙති. ඒ භික්‍ෂූන් වහන්සේගේ කරුණා මහිමයයි. මෛත්‍රී කරුණා ආදී මහා ගුණස්කන්දයක් ඇති බැවින් භික්‍ෂූන් වහන්සේ දෙවියන් සහිත ලෝකයා විසින් ගරුභහුමන් කිරීමට සුදුසු උත්තම පුද්ගලයකි. උත්තම පුද්ගලයකු වන භික්‍ෂූන් වහන්සේට පහරදීමෙන් අවමන් කිරීමෙන් අලාභහානි කිරීමෙන් සිදුවන්නේ පරලොයහිදී පමණක් නොව මෙලොවදීද නොයෙක් අනිෂ්ඨ විපාක ගෙන දෙන මහාපාපයකි. ஊරන් කොකුලන් එළුවන් ගවයන් මැරීමෙන් සිදුවන පාපයට වඩා අතිශයින් බලවත් පාපයකි මාපියන්ට පහරදීමෙන් සිදුවන පාපය වැනි බරපතල පාපයකි. සගරත්නය වනාහි සීල සමාධි ප්‍රඥා මෛත්‍රී කරුණාආදී අනන්ත ගුණවලින් යුක්ත මහා පුද්ගල සමූහයකි. එදින පැවිදි වූ සාමනේර නමගේ පටන් සියවරු හැඳ පොරවාගත් තතාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් පෙනීසිටින සෑමදනම සාමාන්‍යයෙන් තතාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට අයත්තය. ඒක භික්කු සමප්පීහි අගාරවේ කතේ සංහේ, අගාරවෝ කතෝ හෝතිී යැනුවෙන් දක්මෙන පරිදි සංගරත්නයට අයත් එක් භික්‍ෂුවකට වුවද අගෞරුව කිරීම, සංගරත්නයටම අගෞරව කිරීමකි විික්‍ෂුවකට එක් සාමනයට නමකට වුවද පහරදීම, සංගරත්නයටම පහරදීමකි අපහස්ස කිරීම අලාභානිි කිරීම, සංගරත්නයටම අපහස කිරීමකි අලාභහානි කිරීමකි රජුන් විසින් දෙවියන් විසින් පවා ගර්ුවූහුමන් කරන භික්ෂූන් වහන්සේ නමකට පහරදීම ආනන්තරිය අකුසල කර්මයන්ට පමණක් දෙවැනිවන මහාපාපකර්මයකි. ආනන්ත්‍රිය කර්මයයි කියනුේ පොළොවපුරා භික්ෂූන් වහන්සේලා වඩාහිදවා මහදන් දුන්නත් තතාගතයන් වහන්සේගේසිවරු කුණ අල්ලාගෙන හිටියත් බේරීමට නොහැකි මරණින්මතු ඒ කාන්තෙන් අපායටයන්නට සිදුවන මහා පෞකම් පහකටය. එනම් මවමැරීම, තියාමැරීම, රහතුන් මැරීම, බුදු කෙනෙකුගේ දේහේ ලේ මතු කිරීම, සංගයා බේදකිරීම යන පස් පවය. මේවයින් සංගබේධ කර්මය පැවිද්දෙකුට මෙස ගහිියෙකුට කළ නොහෙන පාපකර්මයකි. භික්‍ෂූන් වහන්සේලාට පහරදීමේ කරදර කිරීමේ පාපය දෙවනජාතියේ විපාකදීම නියත කර්මයක් නොවවද ය කලායට බොහෝසයින් සිදුවන්නේ මරණින් මතු අපායහි හිපදීමටය. මැරණ පුද්ගලයාට දෙවනජාතිය උපත බොහෝසයින් සිදුවන්නේ මරණාසන්නේ සිහිවූ කර්මය අනුවය. ලෝකයා විසින් ගර්බොහුමන් කරන රජුන් විසින් දෙවියන් විසින් ගර්බොහුමන් කරන සඟරුවනට අයත් කෙනෙකොට පහරදීමත් වෙනත් අපරාධයක් කිරීමත් බරපතුල කරුණකි. ඒ කළ තැනැත්තාට අමතක නොවන මුලු ජීවිධ කාලයම මතක තිබෙන කරුණක් වෙයි. එබැවින් කොතෙක් පින් කර ඇතත් ඔහුට මරණාසන්නේ ඒ පාපය සිහිවිය හැකිය එයින් කළ පින් යටපත් වී ඔහුට අපායි හිත්පදීමට සිදුවෙයි. අන්්‍යන්ට අපරාධ නොකරන කරුණා මෛත්‍රයෙන් වෙසන සත්පුරෘුෂයන් වන භික්‍ෂූන් වහන්සේලාට අපාධ කරන්නඋන්ට ඒ නිසා මෙලවදීම සිදුවන විපත් දහයක් තතාගතයන් වහන්සේ විසින් වේදනං පරුසං ජානිං, ශරීරස්සච බේදනං යනාදයෙන් වදාරා ඇත්තේය. එ තුන්දුස්කිපීම වසවිස ශරිරගතවීම, ආහාරයපත්්‍යවීම, වැටීම්, සැපීම් ආදියෙන් ශරිර ඒ තැන්වල බොහෝකල් පවත්නා සමභර්වයට මරණයතෙක් පවත්නා දරුණු වේදනා හට ගැනීම එක් විපතකි. දෙක බොහෝ කල් වෙහෙසී දුකින් සපයාගත් වස්තුව සොරුන් ගැනීම ගින්නට හසුවීම ආදියෙන් විනාශවීයාම එක් විපතකි තුන වැටීම් ගැටීම් ආදෙන් අත්පාදී කුඩා මහත් ශරීරාව සිिදීයාම එක් විපත හතර කොරවීම්, කුදු ගැසීම්, අන්දවීම්, බහිරිවීම්, පිළිකා අපස්මාර ඇදීම් දියවැඩියාව නපුරු වන කෘෂ්ට ෂේරෝග නපුරු වඋන යනාදිය ඇතිවීම එක්විපතකි ප තුදොස්කිපීම් ගූතකෝපාදයෙන් උමතුවීම් එක්විපතකි ඇ වස්තෝ පැහැරගැනීම් ගමෙන් රටෙන් නිෙරපීම් තනතුරෙන් පහකිරීම් බධනාගාරගත කිරීම් ආදී වශයෙන් රජුන්ගෙන් දුක්කරදර ලැබීම එක් විපතකි හත තමා විසින් නොකල නොසිතූ අපරාධ කළේයයි කියයා චෝදනා ලැබීම එක්විපතකි අට තමාට පිහිටවීමට සමත් හිතවත් නෑයන් පිරිහියාම නැතිවයාම එක්විපතකි නමය බොහෝ දුක්්ගෙන බොහෝ වෙහෙස සපයාගෙන තිබූ වස්තුූන් දිරායාම සතුන් කෑම ආදීන් විනාශවීම එක්විපතකි වාසය කරන ගෙවල් වරින්වර ගිනිගැනීම එක් විපතකි. භික්ෂූ මොහන්සලාට කරදරකිරීමේ පවින් උන්වහන්සේලා සතු වස්තු සගසතු වස්තු සොරකම් කිරීමේ පවින් නපුරු රෝගවැලදී බොහෝ කල් දුක්වීද අකාලේ මියගියා වූද නොමලා වූ වාසය කළ නොහැකිවීම ගමහැර ගියා වූද, කෝලහලවලින් තුවල් ලැබවා වූද මතු වූද සාර්පයා දෂ්ට කරනු ලැබුවා වූද ටිකදනෙකුන් ගැන අපිදු දන්නෙමු විපතට පත්වූ ඒ අය නම් ඒ කාරණය දැන නොගන්නට ඇතැයි සිතමු භූජං ගමං පවක්කංච කත්තියංච යසස්සිනාං විික්කුංච සීල සම්පන්නං සම්ම දේව සමාචරේ සර්පයා සමගත් ගින්න සමගත් යසස් ඇති රජකුමරවා සමගත් සිිල්වත් භික්‍ෂුව සමගත් හොඳින් හැසිරිය යුතුය සෙල්ලමට නොයා යුතුය යනු එහි අදහසයි. සිල්වත් භික්ෂුවය කියනුයේ බනින්නහුට නොබනින කෝලාහලයට එන්නවුන් හා කෝලාහලයට නොයන පහර දෙන්නහොට පහර නොදෙන ඉවසන ස්වභාවය ඇති භික්‍ෂුවය එබඳු භික්ෂුවට අවමන් කිරීමෙන් වන විපත සර්පයන්ගෙන් ගින්න්නේෙන් රජකුමරුන්ගෙන් වන විපතට වඩා ඉතා මහත්්‍යය. එවැනි භික්ෂුවගගේ සීල තේජස ඉතා තිවුණුය ඉතා බලවත්්‍යය. ඒ භික්‍ෂූන් වහන්සේට අවවන් කරන තැනැත්තාගේ දරු මොනුපුරන්ට පවා ඒ අපලේ ඇතිවන බව තතාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේය. පරිස්සම් වෙත්වා. සංගරුවනට දේශපාලනය සුදුසු නැහැ නොෙක්විට භික්‍ෂූන්ට නොයෙක් කරදර විදිින්නට නින්දා ලබන්නට ගුටි පැටකන්නට සිදුවන්නේ දේශපාලනයට යෑමැනි දේශපාලනය භික්‍ෂූන් වහන්සේලාට සුදුසු වැඩක් නොවෙයි බුරු මේේනම් භික්‍ෂූන්ට දේශපාලන වැඩවලට යෙදීම නීතියෙන්ම තහනමිය ගිහිගේ හැර පැවිදිව එන්නේ එක් පවුලක් පාලනය කිරීමත් නිවන් දැකීමට බාධාවක් නිසාය පැවිද්ධ ලබාගන්නේද සබ්බ දුක්හ නිස්සරණ නිබ්බාන සච්චි කරනත්තාය යනාදී වැකියෙන් සියලු දුකෙන් විදුුණු නිවන් පසක්කර ගැනීම සඳහා මා පැවිදි කරන්නටය කියා මහතෙර නමකගෙන් ඉල්ලීමනිි. එසේ පැවිද්ධ ලබාගත් තැනැත්තා ඒ අමතකකොට රටමපාලනය කරන්නට සූදානම්වීම බොහෝදුරට නොමගයාමකි ය අනුවනැතියන්ගේ සිනහවට කරුණකි බොහෝ දෙනා දේශපාලන වැඩට බසින්නේ ඒ වේලාවේදී තමන් වැඩකරන තැනැත්තාගෙන් යම් කිසිවක් ලබාගැනීමේ හා ඔහුට ඒ පක්ෂයට ජය අත්වහොත් අනාගතයේදී යම් කිසිවක් ලබාගැනීමේ ආසාවෙනි ලෝභ චේතනාවෙන් කරනය අකුසල පක්ෂයට අයත්වය භික්ෂූන්ට එය නොගලපෙන ක්‍රියාවකි පවීම් වලට ගොස් විරුද්ධ පක්ෂය අයගේ ඇති ගුණ අවලංගු කිරීමත් මහත් ගුණ සුළුකොට දැක්වීමත් බනපොත්වල මක්හ යන නාමයෙන් දැක්වෙන පව්කාමිය නොයෙක් අගුණ කියා නැති අගුණ ඇතිකොට කියා දෙන පුද්ගලයකුට හෝ පක්ෂයකට පහර ගැසීමත් වික්ෂූන්ට නොගැලපෙන පවුකමකි පුද්ගලයකුට හෝ පක්ෂයකට වාසි ලබා දීම සඳහා ජනයා බේදකිරීමත් භික්ෂූන්ට කොහෙත්ම නොගලපෙන පාප ක්‍රියාවගේ. බොරු සැබෑ මිශ්්‍ර කර තමන්ගේ වාසියට කතාකිරීමත් භික්‍ෂුවට නොගලපෙන හීන ක්‍රියාවකි. එක් පක්ෂයකට වැඩකරන භික්‍ෂුව කෙබදු කෙනෙකුවත් එය විරුද්ධ පක්ෂය අයට ඉතා අප්‍රියය. ඔවුහු ඒ භික්ෂුවගේ නම පවා හරියට කියන්නට සුදුසු පරිදි හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ යන වචනයොදා කතාකිරීමට නොකැමැති වෙති. ගිහියන්ගැෙන කතංකර කතා කරන්නාක් මෙන් භික්ෂුවක්ගේ නම පමණක් කියා කතා කරති. සමහරු නමවත්හරියට නොකයා විකෘති කොට කතා කරති. සමහරු විසුළු නම් යොදාගෙන කතා කරති. ඌ අරු මුූ ඕක මේකා. නාදී ඉතා පහත් වචිනවලින්ද භික්‍ෂුව ගැන කතා කරති ඒවායින් දේශපාලක භික්ෂූන් නිසා බොහෝදුරට සංග ගෞරොවේද පිරිහෙයි. දේශපාලති යන භික්‍ෂූන්ට ඒ වෙලාවට එයින් සුළසුළු ලාභ ැබෙන්නට බැරි නැත එහෙත් එන් බුදුසුනොටත් ගිහි සමාජයටත් ඉමහත් හානියක් මොන බව කිය යුතුය ික්ෂ ගෞරවේ නැතිවීයාම භික්ෂුවගේ තත්ත්වය පහලයාම බුදුසසුනොට වන හානිියයි. භික්‍ෂූන් වහන්සේලාට ගෞරව කොට අවමන් කොට ඒ පවෙන් අපාගතවීමට සිදුවීම බෞද්ධ ගිහි ජනයාට වන මහාහානිියය. එබැවින් දේශපාලනය වැළකී සිටින ලෙස සියළුම භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලමු